ජිට් පාඩම් මාලාවේ අපි හතරවෙනි පාඩමට යන්නේ. ඉතින් මේ හතරවෙනි පාඩමේ අපිට කතා කරන්න තියෙනවා 10 පන්තියේ 6වෙනි පාඩම, 7වෙනි පාඩම, 8වෙනි පාඩම සහ 9වෙනි පාඩම කියන ඒ පාඩම් හතරම කොටස් විදිහට. ඒ වෙනකොට අපිට පුළුවන් මෙතන මේ පාඩම් හතරෙන් අත්‍යවශ්‍ය දේවල් ටික කතා කරලා දාන්න. අහන්නේ ප්‍රැක්ටිකල් පැත්තේ ප්‍රශ්න. ප්‍රැක්ටිකල් පැත්තේ ප්‍රශ්න ඔයගොල්ලෝ වැඩිපුර අවධානය දැන් මම ප්‍රශ්නයක් දාලා තිනවා. දැන් වර්ඩ් පාඩම කරනකොට වර්ඩ් එකකින් ප්‍රශ්නයක් දාලා තිනවා. ජිට් එකේ තිබුණ ප්‍රශ්නයක් මම දාලා තිනවා. ඒත් එහි ගියාම අපිට එන ප්‍රශ්න වල විදිය හිතා ගන්න පුළුවන්. රයිට්. මේ තියෙන්නේ වර්ඩ් සොෆ්ට්වෙයාර් එක. ඔයගොල්ලන්ට පේන්න තියෙන්නේ. දැන් මම මේක අයින් කරා. අයින් කළා මම කියනවා මේක ඕපන් කරන විදිය. වර්ඩ් සොෆ්ට්වෙයාර් එක කොහොමද අපි ඕපන් කරගන්නේ අපේ කම්පියුටර් එකට? අපිට පුළුවන් වර්ඩ් අයිකන් එක හොයාගන්න මේ ඩෙස්ක්ටොප් එකේ තියෙන තැනකින්. වර්ඩ් අයිකන් එක මෙතන තියෙනවා. තව පුළුවන් ස්ටාර්ට් මෙනු එකට ගිහිල්ලා ක්ලික් කරලා ස්ටාර්ට් මෙනු එකට ගිහින් ක්ලික් කරාම මෙහෙම ස්ටාර්ට් මෙනු එක එනවා. මේ ස්ටාර්ට් මෙනු එකේ අපිට පුළුවන් මේ මෙන්න මෙතන ටයිප් here to search කියන තැන ටයිප් කරන්නත් පුළුවන්. නිකන් ස්ටාර්ට් මෙනු එකේ මෙහෙම ටයිප් කරත් මේක වැඩ කරනවා. නැත්නම් මෙන්න මෙතන අපි ටයිප් කරනවා. කොහොමද ටයිප් කරන්නේ? word කියලා W O R D ඔන word කියලා තිබ්බහම මෙතන උඩින් පෙන්නවා Microsoft Word 2010 තියෙන මගේ එකේ. මොකද ඒක තමයි මම use කරන්නේ සිලබස් වල තියෙන මේක නිසා. මේක උඩ click කරාම ඔන්න අපිට word software එක මේ විදිහට open වෙනවා. right? ඔය තියෙන word software එක open වෙච්ච අලුත්ම පිටුවක්. දැන් මේක his පිටුවක් තියෙන තනි පිටුවක් තියෙනවා. එතකොට ඔය වගේ පිටුවක් තමයි දැන් අපිට මේ පිටුව ඕන තරම් ගන්න පුළුවන් ඔය ඕපන් කරන විදිහ. දැන් මම ඕගලන්ට පෙන්නනවා ඊට පස්සේ මේ ක්ලෝස් කරා. ක්ලෝස් කරන විදිහ නම් දන්නවා සාමාන්‍යයෙන්. දැන් මම මේ ඕගලන්ට උගන්වන්න හදපු ටියුට් එක නැතිනම් මේ ප්‍රසන්ටේෂන් එකත් හැදුවේ වර්ඩ් වලින්මයි. මොකද එතකොට ලේසියි මට. මෙන්න මෙතන මම සේව් කරලා තියෙනවා මේ JIT 4 කියන ડોකියුමන්ට් එක. මේ docs කියලා තියෙන්නේ. අපි ඒ කතා කරා දිගු ගැන. docs කියන දිගුවක් තියෙන්නේ මේකේ. මේක මම රයිට් ක්ලික් කරලා ඕපන්. මෙහෙමත් පුළුවන් අපිට ඕපන් කරන්න. රයිට් ක්ලික් කරනකොට මෙනු එකක් වටනවා. මේ මෙනු එකේ උඩම තියෙන ඕපන්. එහෙ ක්ලික් කරත් අපිට මේක ඕපන් කරගන්න පුළුවන්. ඔන්න දැන් Word අපිට ඕපන් වෙලා තියෙනවා. මේක මම හදපු Word document එක. එතකොට මේකේ හදපු දේවල් මෙහෙම ගබඩා වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. හරි. දැන් මේක අපි ඕපන් වුණාම මේ Word වල icon එක තියෙන්නේ. සාමාන්‍ය මෙහෙම icon එකක් තමයි භාවිතා වෙන්නේ. එතකොට මෙන්න මේ පින්තූරය ගත්තහම මේ තියෙන්නේ ඔයගලන්ට මේ වර්ඩ් පිටුවේ දාලා තියෙන්නේ මේ වර්ඩ් එකේම තියෙන කැප්චර් කරපු ෆොටෝ එකක්. එතකොට මම මේක දැම්මේ ඔයගලන්ට මේකේ තියෙන කොටස් හඳුන්වලා දෙන්න. දැන් අපි වර්ඩ් ඕපන් කරාම වර්ඩ් වල දකින්න තියෙන දේවල් ටික බලමු. එතකොට මේකේ උඩම මෙන්න මෙතනින් පටන් ගන්නම් මම මේ හරියෙන්. මෙන්න මේ උඩම තියෙනවා quick access tool bar එක. quick access tool bar එක. මේ පොඩි පොඩි icon කීපයක් තියෙන මේවා ක්ෂණිකව ක්‍රියාත්මක වෙන access කරන්න පුළුවන් tool bar එක. ඊට පස්සේ ඊට යටින් මෙන්න මෙහෙම මේ තියෙන වචන පේළියක් file home insert page layout references mailing review view format කියලා. මේ format එක නම් ඇවිත් ඉන්නේ පින්තූරයක් තෝරලා තින්න නිසා මේක අයින් වෙන පැත්ත click කරා. මේ තියෙන්නේ දැන් එතන format නැහැ. මේවට අපි කියන tab කියලා tab tab එතන තියෙන්නේ ටැබ්. මම ඕවා ටික ලියන්නම්. මෙතන මේ තියෙන දේවල් මේ වචන ටික කියනවා අපි ටැබ් කියලා. T A B ටැබ්. මේ උඩම තියෙන quick access tool bar එක. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් ටැබ් වලට පහලින් පොඩි රූප ටිකක් වගේ තියෙනවා. මේ තියෙන්නේ ටැබ් වල content එක. ටැබ් වල කන්ටෙන්ට් එක. ඒ කියන්නේ මේ ටැබ් එකක් උඩ ක්ලික් කරනකොට මේ කන්ටෙන්ට් එක වෙනස් වෙනවා. මේ එකක් උඩ ක්ලික් කරනකොට ඒ කන්ටෙන්ට් එක වෙනස් වෙනවා. මේ එකින් එක උඩ වෙනස් වෙනස් දේවල්. මේ වෙනස් වෙන කන්ටෙන්ට් එක අඩංගු ද්‍රව්‍යයන් ටික නැත්නම් ඒ ටූල්ස් ටික තියෙන මේ පටියට අපි කියනවා රිබන් එක කියලා. රිබන් එක කියලා කියනවා. එතකොට මෙන්න මේ කොටසට තමයි අපි රිබන් එක කියන්නේ. මෙන්න මේ කොටස රිබන් එක කියලා අපි හඳුන්වනවා. රයිට්. ඊට පස්සේ
අපි යමු මෙන්න මේ පැත්තට. එතන තියෙනවා buttons ටිකක්. මේවා නම් අපි දන්නවා. minimize, maximize සහ close කියන button ටික තියෙනත් මේක කුඩා කරන්න, අකුලුවන්න, විශාල කරන්න සහ අයින් කළ දාන්න, ඉවත් කරන්න, close කරන්න භාවිත කරන buttons ටික තමයි මේ තියෙන්නේ. එතකොට අපි මෙන්න මේ පහළ තියෙන සුදු පාට කොටුව. මේ තමයි අපි වැඩ කරන පිටුව. වැඩ කරන page එක. මේ තියෙන්නේ. මේකේ වැඩ කරන දේවල් තියෙන්නේ. මේ විදිහට අපිට පිටු ඕන තරම් ගන්න පුළුවන් word වල. දැන් මේ පැත්තේ තියෙන මේ පොඩි bar එකක් වගේ එකක් නේ. අපි මේක click කරලා එහා මෙහා අදිනකොට අපිට පුළුවන්කම තියෙන මේ පිටුව උඩට යටට අරගෙන යන්න. පිටුව උඩට යටට මෙහෙම අරන් යන්න පුළුවන්කම තියෙන. අපි කියන බර scroll කරනවා. scroll bar. scroll bar කියලා කියනවා. මේ ස්ක්‍රෝල් බාර් එක තියෙන්නේ අපිට මේ පිටුව උඩට පහළ මේ විදිහට අරගෙන යන්නට. දැන් සමහර අවස්ථාවල මේ පිටුව මෙහෙම විශාල වුණොත් එම ස්ක්‍රෝල් බාර් එකක් මේ යටිනුත් ඔටෝමැටිකලි ජෙනරේට් වෙනවා. අපිට විහාට මෙහාට ඇදලා බලන්න පුළුවන්. මේ ඔටෝ තමයි ජෙනරේට් වෙන්නේ මේ ස්ක්‍රෝල් බාර් එක. Right. ඒකම මෙන්න මේ පහල දකුණු පැත්තේ ධන ලකුණක් ඍණ ලකුණක් තියෙනවා. අපිට පුළුවන් ඒ ධන ලකුණ උඩ ක්ලික් කරලා මේ පිටුවේ ප්‍රමාණය මේ විදිහට වැඩි කරගන්න සහ අඩු කරගන්න. නේ? මෙහෙම අපි මේක අවසාන වශයෙන් තියෙන 10% ප්‍රමාණය. 10%ට ගියාම මේකේ තියෙන පිටු ඔක්කොම ටික අපිට බලන්න පුළුවන්. මේක 100 500 දක්වා විශාල කරන්නත් පුළුවන් මෙන්න මේ විදිහට. අපි කියනවා zoom එක කියලා කියනවා. zoom එක. එතකොට මෙන්න මෙතන මේ තියෙනවා තව පොඩි buttons ටිකක්. මේ තියෙන්නේ මේ view කරගන්න පුළුවන් buttons ටිකක් තියෙන මේ පහළම කියලා මේ mouse pointer එක බලන්න view කරන්න පුළුවන් එක එක විදිහට මේ reading view කියලා එකක් තියෙනවා, web view කියලා එකක් තියෙනවා. මේ වගේ එක එක view වලට අපිට මේක පත් කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ පහළ තව පොඩි මේ bar එකක් තියෙනවා, මේ status bar කියලා කියන මේ bar එකට. මේකේ page ප්‍රමාණය page 16ක් කියලා පෙන්වනවා. words වචන 20යි මේකේ තියෙන්නේ. වචන 20යි මේකේ තියෙන්නේ. අනිත් ඔක්කොම ටික රූප තියෙන්නේ. පිටු 16ක් තියෙනවා. දැන් ඉන්නේ පළවෙනි පිටුවේ වචන 20ක් මේ පිටු ටිකේ තියෙනවා. ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි අපිට මේ බාහිරින් බැලුවහම මේ word document එක බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපි යමු ඊළඟ කොටසට. දැන් පොඩ්ඩක් මේ පිටුව ලොකු කරනවා මම. හරි. දැන් මෙන්න මේ ඉන්ටර්ෆේස් එක තමයි ඕගලන්ට පැහැදිලි කරේ ඔය. එතකොට සාමාන්‍යයෙන් අපි Word පිටුවක් ඕපන් කරාම බැලූ බැලමට පේන දේවල් ටික. ටැබ් තියෙනවා මෙන්න මෙතන මේ විදිහට. ඊට පස්සේ උඩින්ම තියෙනවා Quick Access Toolbar එක. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා මේ buttons ටික, minimize button එක, maximize button එක සහ close button එක. මැද තියෙනවා අපිට වැඩ කරන්න තියෙන පිටුව. ඊට පස්සේ මෙතන තියෙනවා රිබන් එක. පහළට ගියාම දකුණු පැත්තේ zoom කරන්න පුළුවන්. මේ side එකෙන් දකුණු පැත්තේ side එකට ගියාම scroll bar එක තියෙනවා. අපිට පිටුවේ එහා මෙහා අරන් යන්න පුළුවන් වෙන්න. මේක වැඩ කරනවා මෙහෙම click කරලා මේ mouse wheel එක කරකවලා පුළුවන් මේ වැඩි කරගන්න. දැන් මේ mouse wheel එක කරකවන්න. එතකොට යනවා. mouse එකේ රෝලයක් තියෙන්නේ. එයා. එතකොට පහළම තියෙනවා කියව status bar එක. මේකේ තත්ත්වය පෙන්වන විදිය. දැන් මෙතන බලන්න මේ page 16 4 තියෙන්නේ. දැන් මං ඉන්නේ මේ 4 වෙනි පිටුවේ. අපිට බලා ගන්න පුළුවන් අපි ඉන්න පිටුව කීයද කියලා. දැන් බලන්න ඔන්න දැන් මම ඉන්න පිටුව 7 වෙනි පිටුව. මෙතන වෙනස් වෙලා තියෙනවා 7 වෙනි පිටුව. ඔන්න ඔය වගේ අපිට එක එක ඒවා මාරු කරගන්න පුළුවන්කම තියෙන. අපිට සාමාන්‍යයෙන් ඕපන් කරාම ওই විදිහට තමයි දකින්න හම්බ වෙන්නේ. රයිට්. දැන් අපි බලමු මෙන්න මේ ටිකෙන් තමයි වැඩ ගන්න තියෙන අපිට. අපිට විවිධ වැඩ කරන්න තියෙන්නේ මෙන්න මේ ටැබ් වලින්. මේ ෆයිල් කියලා ටැබ් එකක් තියෙනවා. ඊට පස්සේ හෝම් කියලා ටැබ් එකක් තියෙනවා. ඉන්සර්ට් කියලා ටැබ් එකක් තියෙනවා. පේජ් ලේඅවුට්, ප්‍රෙෆරන්සස්, මේලින්, රිවියු, view. මේ විදිහට ටැබ් 1 2 3 4 5 6 7 8ක් තියෙනවා Word වල. අපි බලමු මේ පළවෙනි ටැබ් එකෙන්. මෙතනම ෆයිල් කියන ටැබ් එකෙන් මොකද්ද කරන්න කියලා පිළිවෙලට මේ පැත්තට එමු. ෆයිල් කියන ටැබ් එක උඩ මම ක්ලික් කරාම
පොඩි මෙනු එකක් පහළට වැටලා තියෙනවා. ඒ මෙනු එකේ සේව්, සේව් ඇස්, ඕපන්, ක්ලෝස්. සේව් කියන්නේ අපි හදපු එක සේව් කරන්න. මෙතනින් ගිහින් තමයි අපි කම්පියුටරේ මේක ගබඩා කරලා තියන්නේ. එතකොට සේව් ඇස් කියන එකෙන් සේව් කරන්න පුළුවන් නැවත සැරයක් වෙනත් නමකින් වෙනත් වර්ගයකින්. දැන් අපි හිතමු මම මේ හදලා තියෙන මේ ෆයිල් එක දැන් තියෙන්නේ වර්ඩ් ඩොකියුමන්ට් එකක් විදිහට. අපි මේක සේව් කළා තියෙන්නේ ෆයිල් සේව් ගිහිල්ලා. එක සැරයක් සේව් කරාම අපිට පුළුවන්කම තියෙනවා මේක ආයෙ සේව් කරන්න ඕනේ නැහැ. ඊළඟ හැම සැරේම නිකන් අපි එහෙම ෆයිල් ගින් සේව් කරමු ඔටෝමැටිකලි එතනම සේව් වෙනවා. මෙතන මේකට බටන් එකක් තියෙනවා. මෙන්න මේ උඩින් තියෙන ක්වික් ඇක්සස් ටූල් බාර් එකේ සේව් බටන් එක. ඒ බටන් එක ක්ලික් කරලා පුළුවන්කම තියෙනවා මේ වැඩේම කරගන්න. එක සැරේ ක්ලික් කරනවා. එතකොට අපි මොනවා හරි අලුතෙන් දෙයක් ඇඩ් කරා නම් මේකට මෙන්න මේ සේව් කරනේ ක්ලික් කරනවා. එතකොට ඒක සේව් කරපු තැනම නැවත සැරයක් ඒ නමින්ම සේව් වෙලා තියෙනවා. කිසි වෙනසක් වෙන්නේ නැහැ. එතකොට අපි මේ ෆයිල් වලට ගිහිල්ලා සේව් ඇස් වලට ගියොත් දැන් මට ඕනි ඕගොල්ලන්ට මෙන්න මේ වර්ඩ් තියෙන එක මෙහෙම එවන්න නැතුව PDF එකක් කරලා එවන්න. ඔයාලට PDF එකක් හදලා එවන්න ඕනි. මම කරන්නේ මොකද්ද? ෆයිල් වලට ගිහිල්ලා මේ සේව් ඇස් වලට යනවා. සේව් ඇස් වලට ගියාම මේ තියෙන ඩොකියුමන්ට් එකම මේ තියෙන වර්ඩ් එකම මෙන්න මේ වගේ කවුලුවක් දෙනවා. මෙතනින් පුළුවන් අපිට PDF එකක් බවට පත් කරගන්න. දැන් මේ JIT මේක බලන්න මේ කොහෙද සේව් කරන්න කියලා තියෙනවා. මේ Asus desktop එකේ JIT note කියන තැන සේව් කරනවා. මෙතනින් ඕන වෙනස් කරන්න පුළුවන් සේව් කරන්නේ කොහෙද කියලා. Download වල desktop එකේ නැතිනම් පහළට කියලා මේ අපි pen එක ගැහුවොත් pen එකට සේව් කරගන්නත් පුළුවන්. pen එක නැති නිසා මෙතන පෙන්වන්න නැහැ pen එක. pen එකක් ගහලා තිබුණා නම් ඒකත් පෙන්වනවා මෙතන. දැන් අපිට ඕනකම තියෙන්නේ Asus කියන තැන desktop එකේ JIT note කියලා තියෙන තැනම සේව් කරගන්න. මෙන්න මෙතන තියෙන JIT note JIT 4 docs කියලා. පහලින් තියෙනවා save as type එක word document කියලා. ඒ කියන්නේ මේකට පුළුවන් අපිට මෙතනම සේව් කරගන්න වෙන word document තව එකක් විතර ඕන නම් වෙනස් කරන්න ඕනේ ඒකට. දැන් මෙහෙම සේව් කරොත් නමෙන් එකක් උඩ තියෙනවනේ. ඒක නිසා සේව් කරන්න බෑ කියනවා. දැන් මම මෙතනින් වෙනස් කරන type එක මේ PDF තියෙනවා මෙතන මේ list එකේ. save as type එක PDF බවට පත් කරන. ඔන්න PDF උඩ click කරලා එතකොට මෙන්න බලන්න එතන තියෙන PDF ටික පෙන්නවා. මම ඕගොල්ලන්ට දාපු PDF 3 මේ තියෙන්නේ. group එකට දාපු PDF 3. මට පුළුවන් JIT 4 කියන එක මෙතනින් ඕන නමක් පොඩ්ඩක් වෙනස් කරනවා. JIT lesson 4 කියලා මෙහෙම කරලා දැන් මෙතන type එක PDF save දුන්නොතින් ඕන මම save දුන්නා. මේක PDF එකක් විදිහට save වෙන ගමන් තියෙන්නේ. දැන් ඔන්න සේව් වෙලා ඉවරයි. මේක ඕපන් වෙනවා බලා ගන්න. වෙබ් බ්‍රවුසර් එකකින් ඕපන් වෙන්න මම දාලා තියෙන්නේ මේක. දැන් ඔය මං ඕගොල්ලන්ට පෙන්න හිටපු වර්ඩ් ඩොකියුමන්ට් එක PDF එකක් වෙලා ඉවරයි. දැන් මේක මට කෙලිම WhatsApp එකට දාන්න පුළුවන් මේ PDF එක තියෙන්නේ. ඒක WhatsApp එකට දාන්න පුළුවන්කම තියෙනවා. මොකද මේ වගේ මං නංගන් අනම්ම නම් දැම්මේ නැහැ මොකක්වත්. මේක විස්තර කරන දේ ඔයගොල්ලෝ අහන් ඉන්න ඕනේ, හිතේ තියා ගන්න ඕනේ. මේ පික්චර් රූප දාන දේ මම ඔක්කොම කරලා පෙන්නනවා. රයිට්. ඔය විදිහට තමයි අපි සේව් ඇස් භාවිතා කරන්නේ. අපි වර්ඩ් වල තියෙන සේව් ඇස් භාවිතා කරන්නේ. ඕපන් කියන්නේ අපි මේක ක්ලික් කරලා පුළුවන් අර සේව් කරපු තැන් බලා ගන්න නේ. මෙතනින් අපිට ඕන වෙන ෆයිල් එකක් ඕපන් කරගන්න පුළුවන්කම තියෙනවා. වෙන කොහෙද තියෙනවා ඕපන් කරගන්න. ක්ලෝස් කියන්නේ මේක අයින් කරලා දාන්න. ඉන්ෆෝ කියන්නේ මේකේ තියෙන විස්තර ටික. එතකොට මෙන්න මේ ඉන්ෆෝ කියන තැනදී අපිට පුළුවන් ඕනනම් මේ ප්‍රොටෙක්ට් ඩොකියුමන්ට් වලට ගිහිල්ලා මේ ඩොකියුමන්ට් එක ඕපන් කරනකොට පාස්වර්ඩ් එකක් දාලා තියන්න පුළුවන්. පාස්වර්ඩ් එක දන්නේ නැතිනම් ඕපන් කරන්න බැරි වෙන්න හදන්න පුළුවන්කම තියෙනවා. සමහර PDF එකම ඔයගොල්ලෝ දැකලා ඇති ඕපන් කරන්න දෙන්නේ නැතුව හදලා තියෙනවා. ඒක නම් වෙන ක්‍රමයක් තියෙන්නේ. අපිට පුළුවන් Word, Excel, PowerPoint වගේ දේවල් ඕන එකකට පාස්වර්ඩ් එකක් දාලා තියන්න. ඕන දෙයක් ඇතුලේ ටයිප් කරලා පාස්වර්ඩ් එකක් දානවා. මෙන්න මෙතනින් ඉන්ෆෝ වල ෆයිල් වල ෆයිල් කියන ටැබ් එකේ ඉන්ෆෝ වල තමයි තියෙන්නේ මෙන්න මේ ප්‍රොටෙක්ට් ඩොකියුමන්ට් කියන එක. මේක උඩ ක්ලික් කරලා අපිට පුළුවන් එන්ක්‍රිප්ට් විත් පාස්වර්ඩ්. එන්ක්‍රිප්ට් විත් පාස්වර්ඩ් උඩ ක්ලික් කරාම මෙන්න මෙතන පාස්වර්ඩ් එක ගහන්න ඕන. රයිට්. මෙතන පාස්වර්ඩ් එක සැරයක් ගහන අපි දෙව 1 2 3 4 දෙනවා මම. ඕකේ කරනවා. ආයෙ සැරයක් ඉල්ලනවා. 1 2 3 4 දෙනවා. ඕකේ කරනවා. දැන් මේක පාස්වර්ඩ් ප්‍රොටෙක්ටඩ් එකක්. පාස්වර්ඩ් එකක් දාලා තියෙනවා. මම මේක කරලා පේනවා. දැන් මේකම අයින් කරනවා. සේව් දුන්නා.
ඔන්න මෙයාව දැන් අයින් වෙලා යනවා. දැන් මන් නැවත මේ තියෙන්නේ මං PDF හදපේක, ඒක පැත්තකට දාලා මෙන්න මෙතන තමයි මං සේව් කරලා තියෙන්නේ. මම මේක ඩබල් ක්ලික් කරනවා, ඒ කියන්නේ ඕපන් කරනවා. දැන් මට ඕපන් කරන්න මෙහෙම ඕපන් වුණාට ඉල්ලනවා පාස්වර්ඩ් එකක් ඔන්න. දැන් මම මෙතන 1 2 3 4 තමයි ගැහුවේ. එහෙම නැතුව මම වෙන මොන හරි ගන්න 2 3 4 5 ගහලා මම මේක ඕකේ කරනවා. හැබැයි එයා කියනවා the password is incorrect, word cannot open the document. word වලට මේක ඕපන් කරන්න හම්බෙන්නේ නැහැ. ඔයා ගහපු පාස්වර්ඩ් එක වැරදි. ඕකේ කිව්වහම අපිට ඒ ෆයිල් එක දැන් අර මං දහදපු එක ඕපන් කරගන්න විදිහක් නැහැ. ඔහොම තියෙනවා. අයින් වෙනවා. දැන් මම මේක ආයතරයක් ඕපන් කරනවා. කොච්චර ගැහුවත් ආය ඕපන් කරන්න ගියත් මේකේ තියෙන දේවල් බලන්න හම්බ වෙන්නේ නැහැ පාස්වර්ඩ් එක තියෙන නිසා. මේක සරල දෙයක්. දැන් මං හරි පාස්වර්ඩ් එක ගහනවා 1 2 3 4. ඒ ගහලා මේක ඕකේ කරාම ඔන්න අපිට පාස්වර්ඩ් නැතුව, කියන්නේ පාස්වර්ඩ් එක තියෙනවා දැන් අපිට බලන්න පුළුවන්කම තියෙනවා ෆයිල් එක. ඔන්න ඔය විදිහට අපිට පුතා වර්ඩ් වලට, පවර්පොයින්ට් වලට, එක්සෙල් වලට පාස්වර්ඩ් දාගන්න පුළුවන්. මේවා පොදු කරුණු මම මේ කියන්නේ. මේවා පොදු. ඉස්සරහට කතා කරනකොට දැන් මේකේ ගොඩාක් දේවල් අපි කතා කරන ගොඩාක් දේවල් ඊළඟට තියෙන වර්ඩ් මේ පවර්පොයින්ට් එකේදී, එක්සෙල් එකේදී, ඇක්සස් එකේදී ඔය විදිහමයි වැඩ කරන්නේ. මේ ෆයිල් ටැබ් එකේ කතා කරන දේවල් ටික ඔක්කොම හැමතැනම එකයි. හැමතැනම එකයි කියලා මතක තියාගන්න මේ දේවල්. හැම කොටසටම ඉස්සරහට අපි කතා කරන අනේ සොෆ්ට්වෙයාර්ස් වලදී මේවාම වැඩි කතා කරන්නේ නැහැ, පේනනවා විතරයි. ඒකල මේක තමයි මතක් කරන්නේ. එහෙනම් ඔන්න දැන් සේව් දන්නවා, සේව් ඇස් දන්නවා, ඕපන් දන්නවා, ක්ලෝස් කියන්නේ මේක වහලා දානවා. අපි මෙතනින් මෙන්න මේ බටන් එකෙන් කරන වැඩේම තමයි. ඉන්ෆෝ දන්නවා. ඉන්ෆෝ වල මම විශේෂ දෙයක් කිව්වා, පර්මිෂන් දෙන විදිහ. දැන් මේ දාපු එක අයින් කරගන්න විදිහක් හොයා ගන්න ඕනේ. encrypt with password වලටම යනවා ආයෙත් සැරයක්. මේක අයින් කරගන්න කරන්නේ අපි ෆයිල් වලට ගිහිල්ලා info වල තියෙනවා මේ protect document වලටම ගිහිල්ලා මෙතනින් තෝරනවා දීපු විදිහමයි. මෙතෙන්ට ගියාම මෙන්න මෙතන password එක තියෙනවා 34ක් තියෙනවා. මේක මකනවා අපි. මේක මකලා ඕකේ කරනවා. මේක මකලා ඕකේ කරනවා. දැන් මම මේක close කරනවා. close කරලා save කරන්න දානවා. හා right save කරන්න. ඔන්න දැන් අයින් වුණා. ආයෙත් අපි හිටපු තැනට ආවා. දැන් මේකේ password එක නැහැ. ඔන්න මම double click කරා. word document එක open වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. open වුණා password එක අයින් කරපු නිසා. right. දැන් ෆයිල් වල reason කියන්නේ අපි කලින් open කරපු දේවල්. මේ තියෙන මම කලින් open කරපු දේවල්. new කියන්නේ අලුත් පිටුවක්, අලුත් page එකක් ගන්න. අපිට අලුතෙන්ම word document එක අලුත් ලියුමක් හදන්න ඕනේ මේක හැර. ඒක නිසා අපි යනවා new කියන තැනට. ෆයිල් new, අලුත් පිටුවක් ගන්න යන්නේ. අලුත් පිටුවක, අලුත් පිටුවක් නෙවෙයි අලුත් document එකක්. අලුතෙන්ම word එකක් open කරගත්තා හා සමානයි. කොහොමද මෙතන blank document තියෙනවා. ඕන නම් template තියෙනවා. ඒ කියන්නේ කලින් හදපු දේවල් සැකිලි තියෙනවා. ඒ සැකිල්ලක් අපිට ගන්න පුළුවන්. හැබැයි internet තියෙන්න ඕනේ මේවා ගන්න නම්. internet වලින් තමයි අපි ඒකට යොමු වෙන්න ඕනේ. ෆයිල් new ගියාම මෙන්න මේ වගේ තියෙන ඒවා ගන්න පුළුවන්. එක සැරයක් ගත්තාම ඊට පස්සේ මේක load කරලා තියා ගන්නවා කම්පියුටරේ. එතකොට අපිට ඕන දේවල් ගන්න පුළුවන්. එක එක වර්ග. දැන් මේ agenda, award certificate, brochures, budgets, business card, calendar, contact, diagram, form හැම එකක්ම තියෙනවා. මේකෙන් අපිට කැමති එකක් අරගෙන අපිට ඕන විදිහට හදා ගන්න පුළුවන්කම තියෙනවා. අපි අලුත් එකක් අරන් බලමු. මේක උඩ ක්ලික් කරන බ්ලැන්ක් ડોකියුමන්ට් මෙන්න මේ ක්‍රියේට් කියලා තියෙනවා. ක්‍රියේට් උඩ ක්ලික් කරාම අලුතින් එකක් එනවා. දැන් තියෙන්නේ පුතා මෙන්න. වර්ඩ් දෙකක් තියෙනවා. මේ වර්ඩ් දෙකක් තියෙනවා. අර මේ තියෙන්නේ අපි කලින් භාවිතා කරපු එක. මේ තියෙන්නේ අපි දැන් ගත්ත අලුතින් එක. මම මේක අයින් කරලා දානවා මෙතනින් ක්ලෝස් බටන් එක ක්ලික් කරලා. රයිට්. ඊට පස්සේ මේක සම්පූර්ණ තිරේ පුරාම දාගන්න මෙහෙම. ෆයිල් වලට ගිහිල්ලා ඊළඟට print new දානවා දැන්. print අපි මොකක් හරි තියෙන දේක් print කරන්න මෙන්න මෙතන. print වලට ගියාම අපිට පුළුවන් බලා ගන්න මෙන්න මේ වගේ. මෙතන පෙන්වන පිටු ගන්න පිටු කීයක් තියෙනවද? 16ක් තියෙනවා. 16ෙන් දැන් පේන්න තියෙන්නේ පළවෙනි එක කියලා මේ පෙන්වන්න. මෙන්න මේ පැත්තේ අපිට මෙතන මේ ඊතල් ක්ලික් කරලා ඕන එක එක පිටුව ගිහිල්ලා මෙහෙම බලන්නත් පුළුවන් කොහොමද තියෙන්නේ කියලා. right. ඊට පස්සේ මෙන්න මෙතනින් තමයි print වලට ඕනේ විධානයන් ටික දෙන්නේ. මෙන්න මේක ක්ලික් කරොත් ඉතින් print වෙන්න පටන් ගන්නවා. මේ printer එකක් තියෙන එතන. අපිට ඕනේ copy ප්‍රමාණය කීයක් ඕනේද print out. ඒක දෙන්න ඕනේ. මෙන්න මෙතන තමයි අපි දාලා තියෙන printer එකේ පෙන්වන්නේ. printer එකේ පෙන්වන්නේ මෙතන.
එතකොට අපි මෙතනින් අපේ කම්පියුටර් දාලා තියෙන ප්‍රින්ටරේ තෝරන්න ඕනේ. මෙහෙම තෝරන්න ඕනේ. මේ වෙනස් කරන්න පුළුවන්. දැන් එකින් එක සොෆ්ට්වෙයාර්ස් අපි මතකද ඊයේ මෙහෙයුම් පද්ධති පාඩමේදී කතා කරා මේ මෙහෙයුම් පද්ධතික සේවාවන් වලදී කතා කරා මෙහෙම එකක් මේ දාවක මෘදුකාංග නැතිනම් උපාංග කළමනාකරණය කියලා. ඒ උපාංග කළමනාකරණයේදී ඕනේ උපාකරණයේදී මෙන්න මෙතෙන්ට අපි උපාංගය සෙට් එක ගහලා අපි මෙතෙන්ට කරලා තියන්න ඕනේ. එතකොට තමයි මේ printer මෙතන පේන්නන්නේ. මේ එහෙම ගහපු printers තමයි මේ පේන්නන්නේ. මෙතනින් දෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ සමහර printers වල දෙපැත්තම print වෙන්න පුළුවන්. මේ තියෙන එහෙම printer එකයි කරපයක්. මෙතනින් දෙපැත්තම print කරලා ගන්නද කොලේ ඒ settings ටික දීලා කොළ වර්ගය අපි දාලා තියෙනවා. ඒ A4 කොළයක්ද කොයි size කොළයක්ද කියලා මෙතනින් දෙන්න පුළුවන්කම දෙනවා. ඒ දීලා ඔක්කොම ටික කරලා මේ උඩ තියෙන print icon එක උඩ click කරාම කම්පියුටරෙන් print වෙන්න පටන් ගන්නවා. කම්පියුටරේ printerෙන් print වෙන්න පටන් ගන්නවා. ඕක තමයි print කරන කාර්යය. File print. මේ ෆයිල් print අපිට යන්න මෙහෙම බැරි නම් අපිට පුළුවන් මේ ඉන්න තැන ඉඳන්ම keyboard එකේ shortcut key එකක් ගහන්න control එකත් එක්ක print control එකත් එක්ක p අකුර. එතකොට print වෙන්න පටන් ගන්නවා. control p ගැහුවමත් එන්නේ ඕන මන් දැන් ගැහුවා අර තැනම තමයි අපිට open වෙලා එන්නේ. save and send කියන්නේ මේක save කරලා කොහෙට හරි යවන්න email කරන වගේ දෙයක්. help කියන්නේ උදව්. option කියන්නේ මේකේ තියෙන තව එක එක settings හදන පැත්තක්. මේවා ඉච්චර අහන්නේ නැහැ. exit කියන්නේ අර close වගේම තමයි මේක සම්පූර්ණයෙන් අපිට අයින් කරලා දාන්න තියෙන තැන. right. එතකොට file tab එක ඔන්න ඔය විදිහේ දේවල් ටිකක් තමයි අපිට කරලා දෙන්නේ. right. අපිට ඊළඟට තියෙන tab එක තමයි home tab එක. file tab එකට පස්සේ home tab එක තියෙනවා. මේ home tab එක උඩ click කරාම මේ ෆයිල් වල වගේ පහලට මේ වගේ ලොකු list එකක් එන්නේ නැහැ. home tab එකට මෙන්න මේ ribbon එක තමයි වෙනස් වෙන්නේ. මේ ribbon එක. මෙන්න මේ home tab එක සහ insert tab එක කියන දෙක අපිට ගොඩක් වැදගත්. මොකද විභාගයේදී ඔය දෙක තමයි වැඩිපුර අහන්නේ. මේ දෙක තමයි වැඩිපුර අහන්නේ. home එක insert එක. home එක insert එක. ඊට පස්සේ අහනවා නම් මෙන්න මේ page layout අහන්න ඉඩ තියෙනවා. reference mailing review view මේවා වැඩි අහන්නේ නැමෙ view එකේ ඕන නම් මෙන්න මේ හතර ගැන පොඩ්ඩක් අහන්න පුළුවන්. ඒ නැතිනම් අනිවාර්යෙන් මෙන්න මේවා තමයි එන්නේ home insert. home insert බලමු පාස් පේපර් එකක් උත් තියෙන මේක යට. එතකොට තේරෙයි අපි වැඩිපුර බලන්න ඕනේ මොකද්ද කියන එක. මම දැන් මේ මුලින් මතක් කරන්නේ home සහ insert වැඩිපුර බලන්න සූදානමින් ඉන්න page layout. ඊට පස්සේ mailings ගැන නම් එහෙම අහන්නේ නැහැ. mailing ගැන වෙනම අහනවා. මෙහෙම මේ icon සම්බන්ධ අහන්නේ නැහැ. right home කියන ටැබ් එක ගත්තාම මේ ටැබ් එකේ ඕවනවා මෙතන ලොහු කරලා දාලා තියෙනවා පොඩ්ඩක් බලන්න මේ හරිය. දැන් මෙතන තමයි ඇත්තටම paste cut copy format paint කියලා අපිට icon හතරක් දකින්න තියෙනවා. මේ clipboard කියලා කොටසක් තියෙන මෙන්න මෙතන. ඇත්තම තැන. මේ cut කියන්නේ අපි මොකක් හරි ගලවලම ගන්නවා. තියෙන දැන් මම මේ home tab කියලා මෙන්න මේක cut කරනවා. file ගිහිල්ලා මේ cut උඩ click කරනවා. මෙතනින් පුළුවන් යන්න. එතන මෙතන පුළුවන් cut උඩ ක්ලික් කරන්න. මේ icon මේ දෙකම එකයි. right click කරලා cut යන්න පුළුවන්. මේක ඉස්සර තෝරා ගන්නවා එහෙම. right click කරලා cut උඩම තියෙනවා යන්න පුළුවන්. නැතිනම් මෙතනින් cut යන්න පුළුවන්. කොහෙන් cut ගියත් ඔන්න cut කරාම ඒ ආයතනින් ගැලවිලා යනවා. ඒ ආයතනින් ගැලවිලා යනවා. අයින් වෙලා යනවා. ඊට පස්සේ මේ ගලවලා ගත්තේ කොහේ හරි තැනක අපි අලවන්න ඕනි. paste කරන්න ඕනි. අපි තු මෙන්න මෙතෙන්ට කියලා. මේ රූප දෙක අතරට කියලා. paste button එක තියෙන එක click කරන්න පුළුවන්. එහෙම නැතිනම් right click කරලා මෙන්න මෙතන මේ paste option තියෙනවා. මේ paste option වලින් එකක් තෝරා ගන්නත් පුළුවන්. මෙන්න ආයෙ නැවත රැකේක අපි අලවලා තියෙනවා. ඕක තමයි වෙන්නේ. එතකොට cut paste. තව එකක් තමයි copy paste. right click කරලා copy කරනවා. නැතිනම් මෙතනින් copy button එක click කරනවා. දැන් copy වෙලා තියෙන හැබැයි copy කරනකොට මෙහෙ ගැලවෙන්නේ. අපිට පුළුවන් paste button එක click කරාම මේ ඇලෙනවා මෙතන. ඒ කියන්නේ තව සැරයක් ඇලෙනවා. මේ විදිහට අපිට අරන් යන්න පුළුවන්කම තියෙනවා. කොපි කරාම තමයි පරණ තැනක් තියෙනවා අලුත් තැනක් තියෙනවා. මං ඊයේත් ඔය පස්වෙනි පාඩමේදී ෆෝල්ඩරයකට එක්තරා ගොනුවක් කොපි කරලා පෙන්නුවා. ඒකම තමයි මෙතනත් සිද්ධ වෙන්නේ. මම මෙයා මකලා දානවා ඩෙලීට් කී එක ගහලා. රයිට්. දැන් ඔය දෙකම අපි සාමාන්‍යයෙන් වැඩිපුර දාන්න දෙයක්. මෙන්න මේ ඊළඟ කෙනා තමයි දාන්න ඇත්තේ ෆෝමැට් පේන්ට්. ෆෝමැට් පේන්ට්. ෆෝමැට් පේන්ට් කියන්නේ
අපි හිතමු JIT grade 12 කියලා මම මෙතන ටයිප් කරා. හරි. ඊට පස්සේ මේ පැත්තෙන් ටයිප් කරනවා JIT 20යි 23 කියලා. හරි. දැන් මම මේ JIT grade 12 කියන තැන මේ ටිකට පොඩි වෙනසක් කරනවා. මේකේ අකුරු සයිස් එක මේ ටික විතරයි මම ගන්න. මේ JIT කියන එක විතරයි. JIT කියන එකේ අකුරු සයිස් එක දානවා 26ක් දක්වා. ඒ කියන්නේ අකුරු සයිස් ලොකු කරනවා. පාට වෙනස් කරනවා මෙන්න රතු පාටට දානවා. හරි. බෝල්ඩ් කරනවා. දැන් මම මේකට එක එක දේවල් තුනක් කරා. අකුරු සයිස් ලොකු කරා, රතු පාට දැම්මා, බෝල්ඩ් කරා. මේ තුනම මට මෙන්න මේ JIT වලට කරන්න ඕනේ. මෙන්න මෙතන තියෙන JIT එකටත් කරන්න ඕනේ. එතකොට අපිට පුළුවන් format paint කියන එක භාවිත කරන්න. මෙන්න මේ icon එක භාවිත කරන්න පුළුවන් ඒකට. මොකද කරන්නේ? ඉස්සෙල්ලම ගිහින් click කරනවා මෙතන. ඊට පස්සේ මේ icon එක උඩ click කරනවා. මේක මෙතන පේන්න තිබ්බට වැඩ කරන එක මෙන්න මෙතන තියෙන්නේ. මේක උඩ click කරනවා. ඒ click කරලා mouse pointer එක අකුරට අරන් ආවහම වෙනස් වෙලා තියෙනවා. නිකන් brush එකක් වගේ වෙලා තියෙන්නේ mouse pointer එක දැන්. දැන් මේ brush එකකින් අපි මේ JIT කියන කෑල්ල මෙන්න මේ විදිහට select කරලා අතහැරපු ගමන් මෙතෙන්ට දාපු වෙනස්කම් ටික ඔක්කොම ඇවිත් තියෙනවා මෙන්න මේ දෙවිනියට අපි ගත්ත තැනට. ඕකට තමයි කියන්නේ පුතා format paint කියලා. කියන්නේ වෙනස්කම් ගොඩක් තියෙන එකක්. එකවර තව තැනකට add කිරීමේ හැකියාව තියෙනවා format paint කියන icon එකට. මේක සාමාන්‍ය පෙළේ දෙසරයක් විතර අහලා තිබුණා. ඔන්න ඇහුවතින් උත්තර දෙන්න. right ඊළඟ කොටස. මෙන්න මේ කොටස ඇත්තටම ගත්තොත් මේ උඩ තියෙන මෙන්න මේ කොටස මෙතන තියෙන්නේ font කියන group එක. ෆොන්ට් කියන්නේ අකුරු අක්ෂර. අක්ෂර වලට වර්ඩ් ඩොකියුමන්ට් එක කරන සීළු වෙනස්කම් ටික කරන්නේ මෙන්න මේ කොටස භාවිත කරලා. එතකොට අපි බලමු මෙන්න මේ පළවෙනි කොටස කැලිබ්‍රි බොඩි කියලා සාමාන්‍ය තියෙන්නේ. ඊට පස්සේ ඒකෙන් පුළුවන් අපිට මෙහෙම ක්ලික් කරලා අපිට කැමති ෆොන්ට් එකක් අපිට කැමති ෆොන්ට් එකක් මේ ලිස්ට් එකෙන් දාගන්න, භාෂාවක් අකුරු වර්ගයක් දාලා තියාගන්න පුළුවන්කම තියෙනවා. අතන කැපිටල් වෙලා නැහැ කියනවා. කැපිටල් වෙන්නේ නැහැ. කැපිටල් සිම්පල් කතන්දර නෙවෙයි. ෆෝමැට් කරපු දේවල් ටික තමයි වෙනස් වෙන්නේ. පාට දාපේවා, අකුරු ලොකු කරපේවා, අකුරු සයිස් ඒ යනම මන. ඒ සමාන වෙන්නේ නැහැ. එහෙම සමානවත් වැඩක් නැහැ. අකුරු සමානවත් වැඩක් නැහැනේ. මෙතනින් අපි තෝරගන්නවා ෆොන්ට් එක. ටයිප් කරන ෆොන්ට් එක දාගන්න. ඊට පස්සේ ෆොන්ට් එකේ සයිස් එක මෙන්න මෙතනින් මේ අකුරු සයිස් එක වැඩි කරගන්න පුළුවන්. මේ 11 කියලා තියෙන තැනින් අකුරු සයිස් වැඩි කරන එකම තමයි වෙන්නේ. මේ බලන්න අකුරට ටයිප් කරලා මේක සිලෙක්ට් කරලා මෙන්න මේ A අකුරු දෙකක් තියෙන්නේ. ලොකු A එක උඩ ක්ලික් කරාම අකුරු සයිස් එක වැඩි වෙනවා නේ. පොයින්ට් දෙක දෙක වැඩි වෙන්නේ 20 වෙලා තියෙනවා දැන්. පොඩි A එක උඩ ක්ලික් කරාම අකුරු සයිස් එක අඩු වෙනවා. ඕක තමයි ඒකේ කාර්ය වෙන්නේ. අකුරු සයිස් එක අඩු වැඩි වෙන එක. මම අකුරු සයිස් එක පොඩ්ඩක් වැඩි කරලා පොඩි වැඩක් පෙන්නන්නම්. මම වචන දෙකක් කරලා තියනවා මෙතන. මේ ටික සිලෙක්ට් කරලා ඊළඟට යනවා මෙන්න මේ අයිකන් එක ළඟට. මේ ඒ අකුරු දෙකක් තියෙන්නේ. එයා ළඟට ගියාම මෙතන කොටස් පහක් පෙන්වනවා පහළට. එකක් තමයි sentence case. එයාට පුළුවන් අපි ටයිප් කරලා තියෙන හැම sentences එකකම පළවෙනි අකුර කැපිටල් කරන්න. දෙවෙනි එක නා lower case. ඒ කියන්නේ අපි ටයිප් කරලා තියෙන හැම අකුරක්ම සිම්පල් කරන්න පුළුවන් එයාට. මේ sentence case වලින් හැම වාක්‍යයකම පළවෙනි අකුර capital වෙනවා. lower case වලින් වෙන්නේ අපි ටයිප් කරපු තෝරගත්ත හැම අකුරක්ම සිම්පල් වෙනවා. upper case වලින් වෙන්නේ බලන්න හැම අකුරක්ම capital වෙනවා එකවර. මේ capitalize each word එක බලන්න මේ වචන දෙකක් ගත්තාම හැම වචනයකම පළවෙනි අකුර capital වෙනවා. අවසානක තමයි හොඳ මේක toggle case. toggle case උඩ click කරාම මහා අමුතුම දෙයක් වෙන්නේ පළවෙනි අකුර සිම්පල් ඉතිරි ඔක්කොම කැපිටල් හැම වචනයකම. අපිට මෙන්න මෙතන මේ දීලා තියෙන එකේ නම තමයි අපි මේකට කියනවා මේ change case කියලා. change case. එතකොට මේකෙන් කරන වැඩේ තමයි sentence case එක, lower case එක, upper case එක capitalize each word and toggle case කියන කොටස් ටික. මෙන්න මෙහෙ ඉන්නවා තව එක්කෙනෙක්.
ඒ අකුරු දෙකක් තියෙනවා. හැබැයි මකණයක් වයයක් ළඟ තියෙනවා. මේ කුඩ ක්ලික් කරොත් වෙන්නේ මොකද්ද? අපි කරපු වෙනස්කම් ෆෝමැට් කරපු දේවල් ටික ඔක්කොම වෙනස් වෙනවා. අකුරු වෙනස් වෙන්නේ නැහැ. ෆෝමේටින්ග්ස් ටික වෙනස් වෙනවා. පාට දාපේව නැති වෙනවා. අකුරු සයිස් වෙනස් කරපේව නැති වෙනවා. ඇද කරා නම් ඒව නැති වෙනවා. ඔක්කොම ටික නැති වෙලා මෙන්න මේ පැත්තකට වෙලා ඉන්න. මැදට ගත්තා නම් ඒව නැති වෙනවා. ඒක තමයි මෙන්න මේ ෆෝමේට් ක්ලියර් ෆෝමේටින් කියන අයිකන් එකෙන් වෙන්නේ. ඊට පස්සේ මම අකුරු පොඩ්ඩක් පේන්න නැති නිසා ලොකු කරනවා මෙහෙම. මේ ලොකු කරන්නේ ෂෝට්කට් කීස් තියෙන ෂෝට්කට් කී වලින් පුළුවන් කන්ට්‍රෝල් එකත් එක්ක කොටු වරහන ගහන්න ඕනේ, අඩු වරන්න වැඩි කරන්න. මේ අකුරු බෝල්ඩ් කරනවා. දැක්කද මහත් උනා මේ ඔන්න කෙට්ටු වෙලා තියෙන්නේ. දැන් B අකුර සිලෙක්ට් වෙලා නැහැ. B අකුරට ක්ලික් කරාම අපිට මේක ලොකු වෙනවා. I අකුරට ක්ලික් කරාම ඔන්න අකුරු ඇද වෙනවා. U අකුරට ක්ලික් කරාම ඔන්න යටින් ඉරක් වදිනවා. මේ ඉර මම මකලා මැනින් ඉරක් ගන්නවා. මේ ABC ස්ට්‍රික් ත්‍රූ කියලා තියෙන අපිට අයිකන් එකක්. ඒක ක්ලික් කරාම මැදින් ඉරක් වදිනවා මෙන්න මේ විදිහට. දැන් බලන්න ඊළඟ කොටස පොඩ්ඩක් වැදගත් ඔයාලට. දිනයක් මේක නම් අපිට වැදගත්ුනේ විද්‍යාවේදී. විද්‍යාවේ තියෙනවා H2O කියලා එකක්. මේ H2O කියන්නේ මොකද්ද? මෙහෙම. මේක ටයිප් කරන්නේ 2 තියෙන යටින්. මේ 2 අපි තෝරලා මෙන්න මෙයාව ක්ලික් කරාම පුළුවන් අපිට H2O මෙන්න මේ විදිහට හදාගන්න. අපි කියනවා මේකට නමක් සබ්ස්ක්‍රිප්ට්, සබ්ස්ක්‍රිප්ට් කියලා කියනවා. ඒකම අනිත් පැත්තේ ඉන්නවා සුපර්ස්ක්‍රිප්ට්. දිනයක් කිම ලියද්දි සෙකන්ඩ් දෙවිනිදා මෙහෙම ගහනවානේ. ඔන්නෝම උඩට යන්නේ සමහර අවස්ථාවල් වලදී. බලයක් ලියන්න ගියා නම් දෙකේ දෙවිනි බලය, දෙකේ දෙවිනි බලය මේ එකම ගන්න තියෙන්නේ. මෙහෙම නෙවෙයි අපි මේක ටයිප් කරන දෙවිනි දෙක තෝරලා පුළුවන් මේ අයිකන් එක උඩ ක්ලික් කරන අන්න දෙකේ දෙවිනි බලය හැදෙනවා ඊට පස්සේ. ඒකටයි භාවිතා කරන සුපර් ස්ක්‍රිප්ට්. සබ්ස්ක්‍රිප්ට් කියන්නේ යටට දාන එක, සුපර් ස්ක්‍රිප්ට් කියන්නේ උඩට දාන එක. මේවා අපිට HTML වලදීත් අපිට ඕන වෙනවා. ඊට පස්සේ පුළුවන් මේ මෙහෙම අකුරටයක් සිලෙක්ට් කරලා මෙන්න මෙතනින් අපිට ටෙක්ස්ට් ඉෆෙක්ට් එකක් දාන්න. මේ ටෙක්ස්ට් වලට එක එක ඉෆෙක්ට් ඇඩ් කරන්න පුළුවන්කම තියෙනවා. ඔය වර්ඩ් ආර්ට් වලින් වැටෙන ඉෆෙක්ට් එකම තමයි මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්කම තියෙන්නේ. එක එක විදිහට ඇඩ් කරන්න පුළුවන්. ඕනෙක උඩ ක්ලික් කරාම ඒ විදිහට තමයි අකුරු ටික තියෙන්නේ. ඊට පස්සේ ඊට මෙහා පැත්තේ ඉන්න ඔය අපි හයිලයිට් භාවිත කරනවානේ ලියද්දි. ඒ හයිලයිට් එකක් විදිහට වැඩ කරනවා මෙන්න මේක. දැන් මම මේ ටයිප් කරපු දේවල් ටික ඉෆෙක්ට් එක ඔටෝ මේ ඉෆෙක්ට් වල තියෙන. මේ ටිකට අපි පුළුවන් හයිලයිට් කරන්න. මේ මෙතන ක්ලික් කරලා පාටක් හොයාගන්නත් පුළුවන්. මේ පාටක් තෝරගෙන අපිට පුළුවන් මෙන්න මේ වගේ හයිලයිට් කරන්න. වෙන පාටක් ඕන නම් ඒක වෙන පාටකින් හයිලයිට් කරන්න. වෙන පාටක් ඕන නම් මේ වගේ පාටක් දාන්න මේ හයිලයිට් කරන්න. කොහොම අපිට හයිලයිට් එකක් භාවිත කරන්නත් පුළුවන්කම තියෙනවා. අවසාන එක්කෙනාගෙන් පුළුවන් මෙන්න මේ A අකුරක් තියෙන තැන මෙන්න මෙයාගෙන් අපිට මේ අකුරු වල පාට වෙනස් කරලා දාන්න පුළුවන්. අකුරු ටික සිලෙක්ට් කරලා මෙතන ක්ලික් කරලා කැමති පාටක් අපිට අරගෙන දාන්න පුළුවන්. අකුරු ටික රතු පාට කරා. ඔන්න ඔය වගේ කරන්න පුළුවන් මෙන්න මේ ෆොන්ට් කියන ගෲප් එක ගත්තාම. ෆොන්ට් කියන ගෲප් එකේ කැලිටි එක තමයි ඔහොම අපි කරේ. ඊට පස්සේ තියෙනවා පැරග්‍රාෆ් කියලා ගෲප් එකක්. පැරග්‍රාෆ් කියන්නේ ඡේද. ඡේද වෙනස් කරන්න පුළුවන්කම තමයි ඡේද වලට කරන වෙනස්කම් ටික. දැන් අපි බලමු මෙන්න මේ පළවෙනි එක ලිස්ට් එකක් ටයිප් කරන්න පුළුවන්. ලිස්ට් ඒ කියන්නේ නම් ටිකක් අපි මෙතන ගහමු. කාවින්දියා. ඊට පස්සේ අනුත්තර නම් දෙකක් ගැහුවා. තව එකක් ගහමු ආදීස නම් තුනක් ගැහුවා. මේ නම් තුන නිකන් තියන්න අපි ලිස්ට් එකක් වගේ හදා ගන්න ඕනේ. මෙන්න මෙයාගෙන් පුළුවන් අපිට මෙන්න මෙතන තමයි ඉන්නේ වැඩ කරන එක්කෙනා ක්ලික් කරලා කැමති බුලට් එකක් දා ගන්න. අන්න එහෙම. දැන් එතකොට බුලට් වැදිලා තියෙන්නේ. මේ තියෙන්නේ. වෙනස් කර ගන්න නම් ඒත් පුළුවන්. මේ වෙන බුලට් එකක් දා ගන්න.
ඒකට තමයි ඔන්නෝක භාවිතා කරන්නේ. මේ සංකේතය හොඳට මතක තියාගන්න, මේ සංකේතය බුලට්ස් අමතක වෙනවා නම් පොඩ්ඩක් කටුවට ගහලා ලියා ගන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් පුළුවන් ඕනනම් බුලට් නැතුව ඉලක්කම් දාන්න. ඉලක්කම් පුළුවන් ඉංග්‍රීසි අකුරු දාන්න පුළුවන්, රෝම ඉලක්කම් දාන්න පුළුවන්, ඔය වගේ දේවල් දාන්න පුළුවන්. මෙන්න මෙයාට පුළුවන් අර අණු කොටස් වගේ දාන එකක් කරන්න පුළුවන් මේකේ. මෙයා භාවිතා කරලා සාමාන්‍ය වෙන්නේ මෙතනත් මේ තියෙන්නේ අණු කොටස් වගේ දෙන්න පුළුවන්. එකක් එකක් කඩලා කඩලා වගේ දාන්න එහෙම එකක්. ඊට පස්සේ මෙන්න මේ කොටස decrease indent and increase indent. increase කියන්නේ වැඩි කරනවා, decrease කියන්නේ අඩු කරනවා. indent එක කියලා කියන්නේ ඉඩ ප්‍රමාණය. දැන් මෙහෙම තියලා බලමු අපි මෙන්න මේ ක්ලික් කළා මේ අර margin එකට තියෙන ඉඩ ප්‍රමාණය අඩු වැඩි කරන තමයි මේක භාවිතා කරන්නේ. මේ පැත්තට අඩු කරනවා, මේ පැත්තට වැඩි කරනවා. අරන් යන කොන set එකම. ඒකට. තව එකක් තියෙනවා ඊට පස්සේ මේ a iset a to iset මෙන්න මේ icon එක. ඒකෙන් කරන්නේ මේ අනුත්තර කියන වචනේ උඩට ගන්න. මේ අපි බලමු පොඩ්ඩක් මේක ක්ලික් කරලා ඒකේ පෙන්නවා paragraph එකම short කරන්න කියනවා ascending descending text එක. ඕකේ කරනවා. දැන් බලන්න මේ a අකුරෙන් පටන් ගන්න අකුරු උඩට ගියා. ඊට පස්සේ b c අර සිංහල වලත් නේ අකාරාදි පිළිවෙල කියලා. අන්න ඒ පිළිවෙලට මේක හැඩගැහෙනවා. ඒ කියන්නේ num list එකක් ගහලා a අකුරෙන් පටන් ගන්න නම් උඩටම ගන්න කිව්වොත් එහෙනම් මේ a අකුරු දෙකම අරන් AD තියෙනවා ඉස්සෙල්ලම. ඊට පස්සේ AN තියෙනවා. ඒ පිළිවෙල අපි අර දන්න සිංහල බල තිබිච්ච අකාරාදී පිළිවෙලම තමයි භාවිතා වෙන්නේ A to Z හදන්න පුළුවන්. තව එකක් තියෙනවා පුතා මෙන්න මේක අහලා තිබුණා පහුගිය විභාගයකදී. මේකෙන් පුළුවන් මේ අපි මේ ටයිප් කරන දේවල් වල අපිට නොපෙනෙන සංකේත ටිකක් තියෙනවා. හයිඩ් වෙලා තියෙනවා. මේකේ නමම තමයි show hide. show hide තමයි නමම. මෙන්න මේ icon එකේ. ඒකෙන් කරන්නේ මේක උඩ ක්ලික් කරාම මේ අපිට අර හිඩන් වෙච්ච හංගගෙන ඉන්න අයිකන් ටික පෙන්න මේ හැමතැනම මේ අයිකන් තියෙනවා මේ අපි එන්ටර් කරාම මෙහෙම අයිකන් එකක් ඇත්තටම වදිනවා මේවා print වෙන්නේ නැහැ අන්න ඒ අයිකන් ටික බලා ගන්න පුළුවන්කම තියෙනවා සැඟවෙච්ච අයිකන් බලා ගන්න පුළුවන් සැඟවෙච්ච අයිකන් ටික බලා ගන්න පුළුවන් මෙහෙ ක්ලික් කරුවා ඊට පස්සේ පහළට යමු මෙන්න මේ තුන් දෙනා ගැන අපිට අහන්න පුළුවන් වැඩිපුර ප්‍රශ්න මෙන්න මෙතන තමයි ඉන්නේ ඇත්තටම තුන් දෙනා හතර දෙනෙක් ඉන්නවා මෙයා කරන වැඩේ තමයි මේ සෙට් එක වම් පැත්තට එකෙල්ල කරනවා. මෙයා කරන්නේ මැදට ගන්නවා මෙන්න මේ විදිහට. මෙයා කරන්නේ දකුණු පැත්තට කෙලවර එන විදිහට හදනවා. මෙයා කරන්නේ මොකද්ද? ඡේදයක් හැම තිබ්බනම් දෙපැත්තම එකට හදන එක මේක. මේක වමට එකෙල්ල කිරීම, මේක මැදට එකෙල්ල කිරීම, මේක දකුණට එකෙල්ල කිරීම, මේ තියෙන්නේ දෙපසටම එකෙල්ල කිරීම ඉංග්‍රීසියෙන් justify කියලා කියනවා. justify. මේකට කියනවා left in මේ left align මේ center align මේ තියෙන්නේ right align එක මේ තියෙන්නේ justify කියන එක justify. එතකොට ওই විදිහට තමයි මේ icon හතර භාවිතා වෙන්නේ මේ text එකක් අකුරු ටිකක් හරියට පිළිවෙලට තියාගන්න අවශ්‍ය කරන icon ටිකක්. මෙන්න මේ ටිකයි අපි භාවිතා කරන්නේ. මේක තියෙන්නේ පුතා අකුරු අතර peeli peeli වල පරතරේ මේ අඩු වැඩි කරගන්න පුළුවන්. පේනවද? මොනවා ටයිප් කරලා එකේ පේලි අතර පරතරය අඩු වැඩි කරගන්න ගියාම මේකෙන් තමයි අපි පේලි වල පරතරය මෙහෙම අඩු වැඩි කරගන්නේ. මේකට කියන icon එකට අපි කියන්නේ line and paragraph spacing. line and paragraph spacing කියලා කියනවා. right අපි මේක කරන මේ icon එක shading icon එකෙන් කරන්නේ තෝරගත්ත කොටසකට මෙන්න මම තෝර ගන්නවා අදීසිකේ නම තෝරගෙන shading එකක් දානවා ඒ peeliyට විතරක් යම් කිසි background color එකක් add වෙනවා හැමතැනටම වැටෙන්නේ නැහැ අනුත්තරා කියන නම ගත්තා shading එකක් දානවා නිල් පාටක් දැම්මා මේ කාවින්දයාට වෙන පාටක් දාමු රතු පාටක් දැම්මා අන්න ඒ වගේ දාන්න පුළුවන්කම තියෙනවා right එතකොට නැවත පොඩ්ඩක් මම මෙන්න මේ අර icon එක ගැන කියනවා show hide ගැන කියනවා දැන් මම මේ show කියන මේ icon එක on කරා මේ on කරලා මම වචනයක් type කරලා පෙන්නනවා මෙතන තියලා
ඔන්න දැන් ඔන් කරලා තියෙන්නේ. මගේ නම ගහන්නකෝ. රා ස්වීන්ද්‍ර ස්පේස් එකක් තිබුණා රණසිංහ. දැන් රවින්ද්‍ර රණසිංහ කියන එක ගැහුවම ඔන්න අපි මේ නන් දෙක අතර මං ඉඩක් තිව්වනි, ඉඩක් තිව්වනි. ඇත්තටම ඉඩක් නෙමෙයි එතන තියෙන්නේ, ඩොට් එකක් තියෙන්නේ මේ. ඩොට් එකක් තියෙන්නේ. මේ අයිකන් එක උඩ ක්ලික් කරාම ඒ ඩොට් එක නොපෙනී යනවා. අන්න අනේ අර අයිකන් ඔක්කොම නොපෙනී ගිහිල්ලා. දැන් අපි මෙහෙම තියලා කර්සර් එක තියලා එන්ටර් කරාම ඇත්තට මෙතන එන්ටර් කරාට මෙන්න මේ අයිකන් එකක් තියෙනවා. හැබැයි මේක උඩ ක්ලික් කරාම නොපෙනී යනවා ඒ වටික. ඒක තමයි සිද්ධ වෙන්නේ මේ show hide කියන අයිකන් එකේ. right දැන් මම නැවත මතක් කරන්න මුලින් ඉඳන් මේ ආව ටැග් ටැබ් තුන මොකද වැඩිපුරම අහන්නේ මේ ටිකත් එක්ක නිසා. ක්ලික් බෝඩ් එකේ copy cut paste format paint. copy cut paste කොහොමත් අපි දන්න දෙයක්. copy කරන්නේ copyම තමයි, cut කියන්නේ ගලවලම ගන්නවා. copy කරාම වෙන්නේ එතන තියෙද්දී එන එක. paste එකෙන් වෙන්නේ මොකෙන් ගත්තත් අලවන එක. format paint වලින් වෙන්නේ අපි මොනවා හරි settings කිහිපයක් add කරාම හැඩ සව් කිරීම. මෙතන format cream කිහිපයක් දැම්මහම ඒ format cream ඔක්කොම ටික අරන් ගිහිල්ලා වෙන තැනකට ලබා දෙන එක. මේ තියෙන්නේ අකුරු වර්ගය තෝරා ගන්නවා අපි. අකුරු වර්ගය මෙහෙම තෝරා ගන්න පුළුවන්. අකුරු සයිස් එක හදනවා මෙන්න මේ ටිකෙන් අපි. මේ තියෙන ඒ අකුරු දෙක කුඩා ඒකෙන් අකුරු කුඩා කරනවා, විශාල ඒකෙන් අකුරු විශාල කරනවා. මේ ඒ අකුරු දෙකක් තියෙනවා මෙතන. එකෙන් කරේ ෆෝමැට් මේ චේන්ජ් කේස් කියන එක. එතන ක්ලික් කරාම සෙන්ටෙන්ස් කේස් තියෙනවා. හැම වාක්‍යයකම පළවෙනි අකුර කැපිටල්, ලෝවර් කේස් හැම අකුරක්ම සිම්පල්, අපර් කේස් කියන්නේ හැම අකුරක්ම කැපිටල්. capitalize each word කියන්නේ හැම වචනයකම පළවෙනි අකුර capital. toggle case කියන්නේ හැම වචනයකම පළවෙනි අකුර simple, අනිත් ඔක්කොම capital. ඒ ටික. ඊට පස්සේ මෙන්න මේ icon එක ඒ අකුරු දෙකක් එක්ක මකන කෑල්ලක් වගේ පේන්න තියෙනවා. අපි කියලා මේකට clear formattings කියලා. හැම format එකක්ම අකුරු දාපේවා, පාට වෙනස් කරපේවා, ඉරි ගහපේවා, bold italic කරපු දේවල් ඔක්කොම නැති වෙලා යනවා මේකෙන්. මේ තියෙන අකුරු විශාල කරන එක, කළු පැහැති කරන එක, මේ තියෙන අකුරු ඇල කරන්න ඉටලික් අන්ඩර්ලයින් කියන එක තියෙන යටින් ඉරි අඳින්න. මේ ABC සිම්පල් ABC මැදින් ඉරක් ගහලා තිනවා. ඔකට අපි ඉංග්‍රීසියෙන් කියන ස්ට්‍රික් ත්‍රූ කියලා. ඒක තියෙන්නේ මැදින් ඉරක් ගහන්නම තමයි. මේ තියෙන්නේ සබ්ස්ක්‍රිප්ට්. සබ්ස්ක්‍රිප්ට් අර යටි සලකුණු කිරීම කියලා කියන්නේ අතෝර සිංහලෙන්. මේ සුපර් ස්ක්‍රිප්ට් උඩු සලකුණු කිරීම. යටි සලකුණු කියන්නේ H2O නැතිනම් අර පාදයක් නේද ගණිත අර ද්වේමේ සංඛ්‍යාවල පාදේ ලියද්දි දාන්න අපි දෙකේ පාදේ අටේ පාදේ එහෙම දාද්දි අපි භාවිත කරන කොටස. මේ තියෙන දිනයක් ලියද්දි එහෙම භාවිත කරන එක සහ ගණිතයේ බලයක් ලියද්දි භාවිත කරන අර ඉහලින් ලියන්න භාවිත කරන අයිකන් එක. මේ තියෙන අකුරු වලට එක එක ඉෆෙක්ට් වර්ඩ් ඩාට් වල තියෙන ඉෆෙක්ට් දාන්න තියෙන එකක් මෙතන තියෙනවා. හයිලයිට් කරන්න පුළුවන් අකුරු ටික. ඒක මේ අවසානට ඒ අකුරුත් එක තියෙන්නේ අකුරු වල පාට වෙනස් කරන අයිකන් එක. ඊට පස්සේ මේ ෆොන්ට් මේ පැරග්‍රාෆ් රූප එකට ආව පළවෙනිම තියෙනවා බුලට් කියන එක. ඒ කියන්නේ අපිට ලිස්ට් එකක් හදන්න පුළුවන් බුලට්ස් දාලා. ඊට පස්සේ තියෙනවා නම්බර්ස් නම්බරින් කියලා. එතනින් පුළුවන් ඉලක්කම් සහිත නම්බර් ලිස්ට් එකක් හදන්න පුළුවන්කම තියෙනවා. මේ තියෙන්නේ මල්ටි ලෙවල් ලිස්ට් එකක්. අපිට එක එක ලෙවල් මට්ටමේ ලිස්ට් එකක් හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ තියෙනවා ඉන්ක්‍රීස් ඉන්ඩෙන්ට්. දකුණු පැත්තට තියෙන ඉඩ ප්‍රමාණය වාක්‍යයක් වෙන්න පුළුවන්, ඡේදයක් වෙන්න පුළුවන්. මේ මායිමට තියෙන ඉඩ මේකෙන් කරන්නේ අඩු කරනවා. මෙන්න මේ අයිකන් එක ඉන්ක්‍රීස් ඉන්ඩෙන්ට් ලින්ක් කරන්නේ වැඩි කරන එක. ඒ ඉසෙට් දාලා තියෙන ඒ ටු ඉසෙට් කියන එක අර ආරෝහණ අවරෝහණ පිළිවෙත ලියන එක. එතකොට අපිට පුළුවන් මොනවා හරි වචන සෙට් එකක් දීලා ඒ අකුරෙන් පටන් ගන්න ඒවා උඩම පිළිවෙලින් පහළට පහළට යන්න පුළුවන්කම තියෙනවා. මේ තියෙන අයිකන් එක මතකයි මම පොච්චරවත් මතක් කරා. හයිඩ් ෂෝ කියන එක එකෙදි වෙන වැඩේ තමයි අර සැඟවිච්ච අයිකන් ටික පෙන්වනවා සහ නොපෙන්වනවා. ඊට පස්සේ මේ තියෙන්නේ ලෙෆ්ට් අලයින්, මේ තියෙන්නේ සෙන්ටර් අලයින්. ඒ කියන්නේ මැදට එකෙල්ල කරනවා, මේ වමට එකෙල්ල කරනවා, මේ දකුණට එකෙල්ල කරනවා සහ දෙපසට මේ එකෙල්ල කරනවා. ජස්ටිෆයි කියන අයිකන් එක තමයි මේ තියෙන්නේ. මෙන්න මේ අයිකන් එක ලයින් ඇන්ඩ් පැරග්‍රාෆ් ස්පේසිං කියන එක. එකකින් කරන්නේ පේලි අතර සහ ඡේද අතර දුර වෙනස් කරන එක. මේ තියෙන බකට් එකෙන් කරන්නේ අපි ෂේඩින් කියන එක. ඒ කියන්නේ අපි තෝරා ගන්න කොටසක ඒ අකුරු ටික සම්පූර්ණයෙන් ඒ පේලියටම වර්ණයක් ඇතුළත් කරන එක පසුබිමට. මෙතන තියෙන්නේ අපිට බෝඩර්ස් දා ගන්න පුළුවන්. අපි තෝරා ගන්න කොටසකට වෙනම ටෙක්ස්ට් එකක් වෙන්න පුළුවන්. ඒවට බෝඩර්ස් දා ගන්න පුළුවන්කම.
මේ ස්ටයිල් කියලා කියන්නේ අපිට එක එක විදිහට අකුරු වර්ග මාතෘකා වර්ගයෙන් හදාගන්න පුළුවන් මේ සෙට් එකක් තමයි මේ එන්නේ මෙතන තියෙන චේන්ජ් ස්ටයිල් ගියාම අපිට මේ පාට ස්ටයිල් සෙට් ෆොන්ට් වගේ දේවල් මේ ඔක්කොම ටික වෙනස් කරන්න පුළුවන් මේක එච්චර ඇක්ටිව්ලි වැඩ කරන්නේ නැහැ සහ විභාගයේදී මේක එච්චර අහන්නේ නැහැ මෙන්න මේ අවසානට තියෙනවා මේ find replace and select කියලා icon ටිකක් ඒ කියන්නේ මෙන්න මේ icon ටික මෙන්න මේ icon ටික මේ icon වල පළවෙනි එක නම් find මේ find වලට පුළුවන්කම තියෙනවා අපිට මෙන්න මේ පැත්තට වැඩ කරන්න උඩ ක්ලික් කරාම අපිට ඕනි වචනයක් type කරලා ඒ වචනේ තියෙන තැන් ටික හොයා ගන්න පුළුවන් මේ find වලට ඒ කියන්නේ word වල වචන ගොඩාක් තියෙනවා නම් වචන 1000ක් 2000ක් 5000ක් වගේ තියෙනවා නම් කොහෙද තියෙන්නේ වචනය කියලා අපිට ඕනි වචනේ හොයා ගන්න පුළුවන් find වලට ගිහිල්ලා ඒකම replace වලට ගිහිල්ලා පුළුවන් ඒ වචනය හොයාගෙන ඒ වෙනුවට වෙන වචනයක් add කරන්න යම්කිසි වචනයක් හොයාගෙන ඒ වචනය වෙනුවට වෙන වචනයක් add කරන්න පුළුවන් මොකක් හරි අකුරක් වැරදියට ගැහුවා 100 පොලක විතර ඒව හොය හොය ඉන්න ඕනේ නැහැ වැරදි වචනේයි අලුත් වචනේ දෙකම මේ free place වලට ගිහින් click කරාම මෙන්න මෙහෙම එකක් එනවා මෙතන කියනවා find what මොකද්ද හොයන්න ඕනි replace with යටින් දානවා මෙන්න මේ වචනේ එතෙන්ට දාන්න ඒ දාලා replace කරන්න පුළුවන් එකින් එක replace කරනවා මෙතන දැම්මොත් එහෙම replace all දුන්නොත් ඔක්කොම ටික එකවර එක click එකෙන් replace කරලා දාන්න පුළුවන්කම තියෙනවා ඔය විදිහට තමයි මේ replace කියන එක වැඩ කරන්නේ සහ select කියන එක select කියන්නේ අපිට තෝරගන්න කියන එක අපිට මේ එක එක icon select all දුන්නොත් එම මේ තියෙන document එකේ ඔක්කොම icon ටික select කරගන්නවා මේ බලන්න මම select all දෙනවා ඔක්කොම ටික icon ටික select වුණා අන්න ඒ වගේ කරගන්න එක තමයි මෙතනදී වෙන්නේ select object එක එක object තියෙනවා නම් ඒවා select කරන එක තමයි වෙන්නේ හරි object නෑ මොකුත් මේ එතකොට අන්න ඒ වගේ දේවල් ටික අපිට මේ home tab එකේ බලාගන්න පුළුවන්කම තියෙනවා මම මේ නැවත මතක් කරන්න යන්නේ මේ find what සහ replace කියන එක ගැන replace උඩ click කරාම මෙන්න මේ වගේ icon එක මේ window එකක් හපෙන්නවා දැන් මම type කරලා තියෙන මෙතන school වැරදි type කරලා තියෙන්නේ මේ school කියන තැනට මට එකව අපි තු මේක ගොඩාක් ලොකුවට කරන්නේ එහෙම දෙකක් තිබ්බොත් නම් ලේසි දැන් හොයනවා find what වල හොයනවා හොයන්න ඕනේ school කියන වැරදි වචනේ ගහනවා s c h o l replace with කියන තැනට ගහනවා අපි school කියලා හරි වචනය double o දාලා ගහනවා දැන් මේ රීප්ලේස් ගියාම නෝ ෆයින්ඩ් පුළුවන් යන මේ ෆයින්ඩ් යනවා ඔන්න එකක් පෙන්නනවා ෆයින්ඩ් නෙක්ස්ට් අනිත් එකක් පෙන්නන මේ ඒ ක්ලික් කරද්දී අපිට පෙන්නනවා මේ දේවල් ටික දැන් ෆයින්ඩ් මේ රීප්ලේස් දුන්නාම එකක් උඩ ක්ලික් කරාම මෙන්න පෙන්නවා රීප්ලේස් ක්ලික් කරාම හරි ගියා ඒක යට එක හරි ගියා අනිත් රීප්ලේස් එකක් දුන්නාම ඒකත් හරි යනවා ඕකේ කරන්න තියෙන්නේ දැන් එහෙම හරි ගිහින් තියෙනවා අපිට පුළුවන් ඕන එකවරම මෙන්න මේ රීප්ලේස් ඕල් ක්ලික් කරලා එකවරම වැරදි වචන ටික හදන්න පුළුවන් ඔක්කොගේ මං කරලා පෙන්නන්නම් නේ මෙහෙම තියෙන්නේ රීප්ලේස් වලට ගියා මේක හොයලා රීප්ලේස් ඕල් දෙනවා එස් දුන්නාම ඔකේ 100 පොලක් තිබ්බොත් 100ම 1000ක් තිබ්බොත් 1000ම මේ විදිහට කරාම හරියනවා පැහැදිලි ඇති මං හිතන්නේ රීප්ලේස් කියන එක හරි අපි බලමු ඊළඟට ඉන්සර්ට් කියන ටැබ් එකේ තියෙන කන්ටෙන්ට් එක සහ ඒවයින් කරන දේවල් මේ ඉන්සර්ට් කවර් පේජ් වල ක්ලික් කරාම අපිට පුළුවන් මේ පිටුවකට මෙන්න මේ වගේ එයා හදපු කවර් පේජ් ටිකක් තියෙනවා මේ කවර් පේජ් එකක් දාගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතිව දෙක තියෙනවා බ්ලැන්ක් පේජ් කියලා බ්ලැන්ක් පේජ් කියන්නේ අපිට පුළුවන් his පිටුවක් ඇඩ් කරගන්න his පිටුවක් මේ තියෙන්නේ මම මේ ටික කතා මේ blank page මෙන්න මෙතනින් insert වල his පිටුවක් දාගන්න පුළුවන් blank page කියන එකකින් තුන්වෙනි එක මේ page break කියලා තියෙනවා අපි ඉන්න තැන ඉඳන් පහලට අලුත් page එකකින් පටන් ගන්න හදන්න පුළුවන් මේ page break කියන එක මේව එච්චර අහන්නේ නැහැ මෙන්න මෙයා table කියන එකෙන් පුළුවන්කම තියෙනවා අපිට වගුවක් දාගන්න මෙන්න මේ වගේ වගුවක් අපිට දාගන්න පුළුවන් ටේබල් කියන එක භාවිතා කරලා අපිට ඕනේ ප්‍රමාණය වගුවක් හදාගන්න පුළුවන් ඊට පස්සේ මෙන්න මෙයා ඒ කියන්නේ මෙන්න මේ වගේ අයිකන් එක පික්චර් කියලා තියෙන්නේ පික්චර් කියන එකෙන් පුළුවන්කම තියෙනවා අපිට
දැන් අපිට පුතා පොතේ මේ නම දෙන්නේ නැහැ යටින්. මේ අයිකන් එක දැක්කම අපි අඳුන ගන්න ඕනේ. පික්චර් කියන එකෙන් කරන්නේ මොකද්ද? රූපයක් දාන එක. අපේ වර්ඩ් ඩොකියුමන්ට් එක රූපයක්. මේක උඩ ක්ලික් කරාම මෙන්න මේ වගේ ඕපන් වෙයි. මෙන්න මෙහෙම ඕපන් වෙනවා. අපි මෙහෙම පින්තූරයක් හොයාගෙන ක්ලික් කරලා ඕප් ඉන්සර්ට් දුන්නාම ඒ පින්තූරය ඔන්න ඔය වගේ ඇඩ් වෙනවා අපේ පිටුවට. රයිට්. ඊට පස්සේ ක්ලිප් ආර්ට් තියෙන මේ ක්ලිප් ආර්ට් මෙතන තියෙනවා. මේකෙන් කරන්නේ මොකද්ද? කම්පියුටරේ තියෙන එක එක රූප තියෙනවා. මේ වර්ඩ් වලට ආවේණික වෙච්ච රූප ටිකක් තියෙනවා. ඒ වගේම රූපයක් හොයලා අපිට පුළුවන් අපේ කම්පියුටරේට දාලා තියාගන්න. ෂේප් කියලා එකක් තියෙනවා. ෂේප් කියන්නේ හැඩතල. මේ ක්ලිප් ආර්ට් වලට ගියාම මෙතනින් අපිට ගෝ ගියාම හොයාගන්න පුළුවන් මෙන්න මේ තියෙන පින්තූර ඕන එකක් දාගන්න පුළුවන් ක්ලිප් ආර්ට් වලදී. ෂේප් කියන්නේ හැඩතල. මෙන්න මේ තියෙන හැඩතල වලින් ඕන එකක් උඩ ක්ලික් කරලා අපිට පුළුවන් ඒක මෙහෙම ඇඳ ගන්න ෂේප් වලින්. මේ ස්මාර්ට් ආර්ට් කියන්නේ මෙන්න මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ ස්මාර්ට් ආර්ට්. මෙන්න මේ වගේ එක එක ලිස්ට් වර්ග, ප්‍රොසීජර්ස් වර්ග, සර්කල් වර්ග මෙහෙම දෙයක් ඇඩ් කරලා අපිට ඔය චාර්ට් එකක් වගේ දෙයක් ගහගන්න පුළුවන් එකක්. ඊට පස්සේ තියෙනවා චාර්ට්. චාර්ට් කියන්නේ අපිට ප්‍රස්ථාරයක් දාන්න පුළුවන්. මේ මෙන්න මේ වගේ ඕන ප්‍රස්ථාර වර්ගයක් අපිට දාගන්න පුළුවන්කම තියෙනවා. ස්ක්‍රීන් ෂොට් කියන්නේ මොකද්ද? අපිට පුළුවන් ස්ක්‍රීන් ක්ලිපින් වගේ එකක් භාවිත කරලා මෙන්න දැන් බලන්න මෙහෙම අපි සිලෙක්ට් කරනවා ඒ ටිකේ ෆොටෝ එකක් ඔන්න දැන් ඇඩ් වෙලා තිනවා අපේ තිරයට. මෙන්න මේ වගේ එකක් තමයි ස්ක්‍රීන් ක්ලිපින් වලින් කරන්නේ. ඒ වෙලාවෙ අපිට කපල ගන්න දෙයක් අපේ පිටුවට දාගන්න පුළුවන් ස්ක්‍රීන් ෂොට් වලින්. අපි අර ෆෝන් වලත් ස්ක්‍රීන් ෂොට් ගහන්නේ අන්න ඒ වගේ දෙයක්. ඊට පස්සේ යනවා අපි මෙන්න මෙතෙන්ට hyperlink bookmark cross reference කියන තැනට. ඒ ටික තමයි මෙන්න මේ links වල තියෙන. අපි මේවෙන් අහන්නේ hyperlink ගැන තමයි අහන්නේ සාමාන්‍යයෙන්. hyperlink කියන්නේ අපිට පුළුවන් මේක click කරලා link එකක් දෙන්න. මේ අපි අර කලින් තිබුණු පාඩම් වලට ඕනනම් යන්න හදා ගන්න පුළුවන් වෙන තැනකට link කරනවා. key එකක් දීලා link කර ගන්නවා. ඒ කියන්නේ දැන් අපි කරලා පෙන්නුවොත් මෙන්න මේක මම තෝරගන්නක මේ පින්තූරේම මේ පින්තූරේ උඩ ක්ලික් කරලා hyperlink වලට යනවා. ඒ ගිහින් මම JIT 1 කියන එක තෝරලා ඕකේ කරනවා. එතකොට මට පුළුවන් මෙන්න මේ රූපේ උඩට මවුස් පොයින්ටරේ ගෙනාවාම යටින් පෙන්වන පොඩි පාත් එකක්. මේකට මං ගියලා මේක උඩ ක්ලික් කරනවා. නැහ මේ වචනයක් දාලා මම දෙන්නම් මෙහෙම ක්ලික් කරලා මේ සිලෙක්ට් කරලා හයිපර් ලින්ක් වලට යනවා. ඊපස්සේ JIT 1 දීලා මෙයා කරනවා. ආ රයිට්. මෙතෙන්ට අපි අරන් ගිහිල්ලා මේ කන්ට්‍රෝල් යතුරු ඔබනවා. කන්ට්‍රෝල් යතුරු ඔබා ගත්තාම මේ ලින්ක් වලට අරන් ගියාම මේ ඉස්සෙල්ලත් හරි මේක රූපයක් වුණත් පුළුවන් කන්ට්‍රෝල් අතර ඔබා ගන්නවා කී එකේ කීබෝඩ් එකේ. ඊට පස්සේ මෙහෙම අරන් අතක් පෙන්වනවා. ඊට පස්සේ අපි ක්ලික් කරාම අපි අර ලින්ක් එක දීපි එක ඕපන් වෙනවා. දැන් බලන්න JIT 1 කියන එක ඕපන් වෙයි. ඔය තියෙන්නේ. අපි ඒ කියන්නේ වර්ඩ් පිටුවේ ඉන්න ගමන් තව මොනවා හරි ගෙන්න ගන්න ඕන නැහැ. ඔය තියෙන්නේ අපි ඊය කරපු පාඩම. මම මෙතෙන්ට ගෙන්න ගත්තා හයිපර් ලින්ක් එකක් දුන්නේ. ඕක තමයි සිද්ධිය. ඒක දැන් මේ ලින්ක් කියලා දුන්නේ දැන් මේක වැඩ කරන්නේ අපි නිකන් මෙහෙම ක්ලික් කරාට එන්නේ නැහැ. නිකන් මේක උඩට අරන් ක්ලික් කරාට එන්නේ නැහැ. කන්ට්‍රෝල් යතුරු කීබෝඩ් එකේ CTRL කියලා කී එකක් තියෙනවා. ඒක ඔබා ගත්තාම තමයි මේ මවුස් පොයින්ටර් අරන් අතක් පෙන්නන්නේ. දැන් අපිට ක්ලික් කරාම ආයි තියන්නකෝ. ඔව්.
ඉන්න මම ඔක අලුත් පිටුවක් කරලා පෙන්නන්න. මෙන්න අපි කරනවා මේ හයිපර්ලින්ක් කියන එක. හයිපර්ලින්ක් පේපර් එකේ ඉස්සලා තිබුණා. හයිපර්ලින්ක් කියන්නේ පුතා දැන් අපි මෙතන මෙහෙම මේ ලියුමක් කියවකේ ඉන්න වර්ඩ් දැන් ඕගොල්ලෝ ඔය ටියුට් වල එහෙම අනම් අනවල දීලා ඇති. ඔහොම තියෙනවා. සමහර ඒවා දකින අපි ලින්ක් කියලා මම මෙතන දෙන්නම්. මෙන්න මේ වචනේ උඩ ක්ලික් කරාම වෙන වෙබ්සයිට් එකකට මම කරන්නේ මෙන්න මේ ලින්ක් කියන වචනේ උඩ ක්ලික් කරලා හයිපර්ලින්ක් එකක් දෙනවා. ඒ ලින්ක් කියන වචනේ උඩ ක්ලික් කරාම කොතෙන්ටද යන්න ඕනි? ඕන නම් මෙන්න මෙතන ඇඩ්‍රස් එකක් තියෙනවා මේ current folder, browse page, recent file, page in this document, create new document, email address ඕන එකක් දෙන්න පුළුවන්. එතකොට වෙන්නේ අපිට ඕනි දේ අපිට ඕනි ෆයිල් එකෙන් හොයා ගන්න පුළුවන්. මේ අපි තුන් මේ 10 ශ්‍රේණිය පළමු වාරයේ ක්‍රියාකාරකම් කියලා එකක් තියෙනවා. මේක ක්ලික් කළම ඕක එකම. එතකොට වෙන්නේ මොකද්ද? මේ ලින්ක් කියන වචනේ උඩ ක්ලික් කරාම ඕපන් වෙනවා 10 ශ්‍රේණිය පළමු වාරයේ ක්‍රියාකාරකම් පොත සිංහල මාධ්‍ය කියන එක. ඔන්න අපි බලමු ඔහෙ දුන්නා. දැන් මේක නිල් පාටලා තියෙන මේ ලින්ක් කරපු එක. ඔන්න මේකේ උඩට අපි මවුස් පොයින්ටර් අරන් එනවා. තියෙන්නේ සාමාන්‍ය විදිහම තමයි. කන්ට්‍රෝල් යතර ඔබාගෙන කීබෝඩ් එකේ කන්ට්‍රෝල් යතර ඔබාගෙන මවුස් පොයින්ටර් අරන් ආපු ගමන් මොකද්ද වෙන්නේ? අතක් වගේ පේනවා. මේ දැන් ක්ලික් කරනවා. ඊට පස්සේ අහනවා යා මේ මෙන්න මේක ඕපන් කරන්න කියලා. යස් දෙනවා මම. යස් දුන්නාම අන්න ඒ ෆයිල් එක ඕපන් කරලා දුන්නා. ඕක තමයි අපි හයිපර්ලින්ක් කියලා කියන්නේ. හයිපර්ලින්ක්. පැහැදිලිද? right අපි බලමු page layout tab එකේ මෙන්න මේ වැදගත් icon ටික. මෙතනදී මෙන්න margin කියන එක වැදගත්. අපිට පිටුවක වටේ ඉඩ ප්‍රමාණය ඉතුරු කරන ප්‍රමාණය තීරණය කරන මේ margin වලින් orientation එකෙන් කරන්නේ පිටුව දික් අතරද හරස් අතරද කියලා තීරණය කරන එක. size වලට ගියාම පිටුවේ size එක, ඒ කියන්නේ අපි දාන කොලේ size එක, A4 size ද, A3 size ද, letter size ද, legal size ද කියන එක. සහ මේ columns වලින් කරනවා පිටුව තීරු වලට වෙන් කර ගන්න. පත්‍ර වල තියෙන හැම තීරු මේ 1 2 3 left right ඔම තීරු වලට වෙන් කර ගන්න පුළුවන්. ඒත් එක්ක මෙන්න මෙතනින් පුළුවන් අපිට වෝටර් මාක් එකක් දා ගන්න පිටුවක අවශ්‍ය ආකාරයට. මෙතන ක්ලික් කරාම කලින් හදපු ටිකුත් තියෙනවා. ඕනනම් මෙතන කස්ටම් වෝටර් මාක් ගිහිල්ලා අපිට කැමති දෙයක් වෝටර් මේ ටෙක්ස්ට් එකක් ඕන නම් එහෙම, පිච් එකක් ඕන නම් එහෙම දාන්න පුළුවන්. මම ටෙක්ස්ට් එකක් දානවා මගේ නම. ඕකේ කරාම අන්න පිටුවේ මැදින් වැදිලා තියෙනවා නම. මේක තමයි වෝටර් මාක් එකකින් වෙන්නේ. පේජ් බෝඩර්ස් වලට ගියාම අපිට පුළුවන් පිටුවට පේජ් කලර් වලට ගියාම පිටුවට පාටක් දාන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ පිටුවට පාටක් මෙන්න මේ වගේ ඇඩ් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකම පේජ් බෝඩර්ස් වලට ගියාම අපේ පිටුවට බෝඩර් එකක් තෝරලා කැමති බෝඩර් එකක් මෙන්න මේ දණකින් මෙහෙම දාලා ඕකේ කරන්න පුළුවන්. එක එක විදිහේ බෝඩර්ස් හොයා ගන්න පුළුවන් එතරම්. ඒත් එක්කම මෙන්න මේ පින්තූර වගේ දේවල් උඩ ක්ලික් කරාම මේ පින්තූරය එහෙම එහෙ ගෙනියන්න බෑ. එයාව ගෙනියන්න පුළුවන්කම තියෙන මේ රැප් ටෙක්ස්ට් කියන එක හරහා. රැප් ටෙක්ස්ට් එක පොඩ්ඩක් වැදගත්. මෙයා උඩ ක්ලික් කරලා ස්ක්වයර් ඉන් ලයින් විත් ටෙක්ස්ට්, ටයිට්, ත්‍රූ, බිහයින් ටෙක්ස්ට් අපි අකුරු යටින් එහෙම පින්තූර දානවා නම් මේ බිහයින් ටෙක්ස්ට් දාන්න ඕනේ. ඊට පස්සේ අපිට මෙයාව එහෙම එහෙ එහෙම ගෙනියන්න පුළුවන්කම තියෙන ඕනි තැනක තියාගන්න. මේ බල්ලෙක් වගේ ඉන්නේ ඒ රූපය තමයි වැදගත් වෙන්නේ. රයිට්. එතකොට insert sorry page layout tab එකේ ඔන්න ඔය කියන දේවල් පිළිබඳව වැඩි අවධානයකින් ඉන්න JIT exam එකට ඒ දේවල් ගැන අහන්න පුළුවන්කම තියෙනවා. අනිත් තමයි references. මේ references වල නම් සාමාන්‍යයෙන් අපිට මෙතෙක් අහලා නැහැ එහෙම icon එකක් සම්බන්ධව. නමුත් මෙන්න මේ icon එක මේ AB එක කියලා තියෙනවා. AB එක මේ footnote කියන එක පොඩ්ඩක් මතක තියාගන්න. පොයේ පොත්වල අපිට දකින්න තමයි footnote කියන එක. footnote කියන්නේ පාද සටහන්. පොතේ අංකයක් තියෙනවා, ලියන තැන අංකයක් තියෙනවා.
ඊට පස්සේ ඒ අංකය පල්ලෙහා පිටුවේ පල්ලෙහා පහළ යටින් විස්තර කරලා තියෙනවා. මෙන්න මේ වචනේ මේකෙන් තමයි අර්ථවත් වෙන්නේ කියලා. ඒක තමයි ෆුට් නෝට් කියන්නේ. මේ AB එක කියලා තියෙන එක. මේයිලින්ග්ස් වලට ගියාම මේ මේයිලින්ග්ස් කියන එකේ පුතා අපිට විශේෂ දෙයක් තියෙනවා. මොකද මේක ටිකක් වැදගත්. මොකක් නිසාද? මේයිලින් කියලා කියන්නේ අපිට ඊමේල් කියලා හිතෙන්නේ සාමාන්‍ය එහෙම එකක් නෙවෙයි. අපි හිතමු අපි ලියුමක් ටයිප් කරලා තියෙනවා 100කට යවන්න ඕනේ. 100 දෙනෙකුට යවන්න ඕනේ. address 100කට යවන්න ඕනේ. මම මේක පොඩ්ඩක් කරලා පෙන්නන්නම්. address 100කට යවන්න ලියුමක් ටයිප් කරලා තියෙනවා. ඔන්න මම අලුත් පිටුවක් ගන්නවා මේක පෙන්නන්න. මේ තමයි මම පින්තූරයක් ඇඩ් කරන්නම් මේකට. මෙන්න මේ පින්තූරය අපිට 100 දෙනෙකුට ලියුමක් විදිහට යවන්න ඕනේ. හරිද? address ටික මෙතනින් type වෙන්න ඕනේ මේ විදිහට. අපි මේ mailing වලට ගිහිල්ලා අපිට පුළුවන් select reception වලට ගිහින් type new list. මෙතන use existing list යන්න පුළුවන්. පරණ එකක් නැහැ. ඒ නිසා අපි අලුත් list එකක් type කරන්න ඕනේ. address list හදලා save කරලා තියන්න පුළුවන්. එතකොට මෙතන පුළුවන් අපිට Mr. එහෙම දාන්නේ. Mr. first name එක Mr.ගේ. මගේ නම දාමු. රවින්ද්‍ර. last name එක රානා සිංහ. company name එක අපි බලමු. school. school නැත්නම් අපි දාමු. VNS කියලා විජය බානැෂනල් school. ඊට පස්සේ address line එක හොංගම. එහෙම දාලා තියෙනවා. අපි හිතමු තව නමක් new entry තව එකක් දානවා. miss miss අපේ නෝනාගේ තමයි දාමු. ඊශානි. second name එකක් දානවා. අනුරාධිකා. වැරදි. එයා කොහෙද? එයාත් WNS වගේ එක වැඩ කරන්නේ. හොංගම. ඔය විදිහට අපි ලිස්ට් එකක් හදනවා. අපිට මේ ලියුම් යවන්න ඕනි ඔක්කොගේම. හරි, තව දාන්න පුළුවන් ඕනා. තුනක් විතර දාමු. මිස් මිස් කෙනෙක් කවුද? අනුත්තරා. රයිට්. එයාගේ අනිත් කැල්ල පියු මාලී වෙන්න ඕනි. කොහෙද හිටියේ? NNP වල හිටියේ. කොහෙද? බිබිල. බිබිල. ඔය වගේ අපි 100ක් තියෙනවනේ address list එක හදා ගන්නවා. ඊට පස්සේ මේක අපි ඕකේ කරලා save කර ගන්නවා කොහේ හරි තැනක. බලමු අපි git කියලා save කරමු. නමක් දෙමු git. save කරා. දැන් මෙයන් අපි යවන්න ඕනකම තියෙන්නේ file. ඔහෝ. සේව් කරපේක වෙන කොහේ හරි සේව් කරලා තියෙන්නේ. start mail ඉන්න පොඩ්ඩක්. මේ තියෙන මෙහෙ තමයි මේ අපි මේව කරලා තියෙන්නේ. හොඳේ වෙන තැනක. දැන් අපි හිතමු මෙතෙන්ට ඔය address එක දාන්න ඕනේ. අපි අවසාන පිටුවක් ගමු. මෙතන type වෙන්න ඕනේ ඔය address එක. මෙහෙම click කරලා අපිට පුළුවන් insert merge field වලට යන්න. title එක add වෙනවා. space එකක් තියෙනවා. ආයෙ ගිහිල්ලා first name එක add වෙනවා. space එකක් තියෙනවා. last name එක add වෙනවා. enter කරනවා. right. ඊට පස්සේ මෙතනින් ගිහිල්ලා company name එක add කරනවා. enter කරනවා. ඊට පස්සේ අපි add කරනවා address line 1 එක. මේ වගේ ගහලා අපි මේක finish and merge කරනවා. edit individual document දීලා මේක අපි all දීලා ඔහේ කරමු එහෙම. එතකොට වෙන්නේ මොකද්ද? මේ ලියුමම 3 දෙනෙකුට සකස් වෙනවා. මේ බලන්න. මේක යට මැති මේ අනුත්තරා පියුමාවේ එන්නේ බිබිලා. අපි අර දීපු address line එක තියෙන්නේ 3 වෙනියට. මේකේ පිටු කීයක් තියෙනවද? දැන් පිටු 57ක් තියෙනවා.
ඇයි තුන් දෙනාටම මේක එකින් එක හැදිලා ඇඩ්‍රස් වෙලා තියෙන්නේ. හරිද? දැන් ඒක බලන්න පුළුවන් මේලින්ග්ස් වලට ගිහිල්ලා. මේ තියෙන්නේ මෙතනින් පටන් ගත්ත එක මෙන්න මෙතන කොට එක ඇඩ්‍රස් එකක් තියෙනවා. පළවෙනි ඇඩ්‍රස් එක රවීන්ද්‍ර රණසිංහ. දෙවෙනි ඇඩ්‍රස් එක හොයාගෙන මේරි ඔක්කොම ගියාම දෙවෙනි ලියුම හැදිලා එනවා. මෙන්න මෙතන මේ තියෙන්නේ රවීන්ද්‍ර රණසිංහ තියෙනවා. ඊට පස්සේ අනිත් එක මේ තියෙන දෙවෙනි ඇඩ්‍රස් එක අපි දාපු එක ඉශානි අනුරාධිකා තියෙනවා. යට මේකේ තියෙනවා අනුත්තර පියුමාලි. ඔය විදිහට අපිට 100කටුණත් එකවරම ලිස්ට් එක හදලා ලියුම් ටික හදන්න පුළුවන්. දැන් මෙතන මේ කොළ 16 සෙට් 3ක් එකතු වුණා. ඇයි අපි මේ ගොඩාක් සෙට් එකකට එක එක යවන්න හැදුවේ? ඕක තමයි මේල් මර්ජ් කියලා කියන්නේ. පැහැදිලිද නැද්ද මේල් මර්ජ් කියන එක? හරි, අපි බලමු මේ view tab එක කොහොමද වැඩ කරන්නේ කියලා. view වලට ගියාම අපිට මේ ආකාර කික මේ පෙන්වන විදිහ තමයි මේ කියන්නේ. print view එක. දැන් මේ තියෙන්නේ printing වෙන view එක, සාමාන්‍ය view එක. full screen view වලට ගිහින් බලමු. අපිට full screen පෙන්වනවා. full screen මෙන්න මෙහෙම පෙන්වනවා. ඊපස්සේ මේ close up මෙතනින් තව එකක් තමයි web layout එක. website එක කර දැම්මොත් ඉතින් මේක පෙන්න විදිහ පෙන්නනවා. ඊට පස්සේ outline කියලා තවත් එකක් තියෙනවා. එහෙම ඉතින් close කරන්න පුළුවන්. අවසාන මේක draft එක. ඔය edit කරන මට්ටමේ draft එකක් කියන්නේ. ඒ විදිහට සාමාන්‍ය මේ print layout එකේ තමයි වැඩ ටික කරගෙන යන්නේ. ඔය විදිහට තමයි අපිට මේ word වල ක්ෂණිකව කියා දෙන්න පුළුවන්කම තියෙන්නේ. වැඩි අවධානයක් තියාගන්න මෙන්න මේ icon ටිකට. ඒ කියන්නේ home එකේ, insert එකේ සහ page layout වල සහ view කියන ඒවා. අනිත් ඒ වගේ ලොකු ප්‍රශ්න අහන්නේ නෑ. බොහෝ දුරට home, insert, home සහ insert icon ටික නැවත නැවත බලා ගන්න. මේ icon එක හුරු කරගන්න. එතකොට අපිට පුළුවන් මේ ටික මන් දාන්නම් හදලා මේ අකුරු මේ මොකද්ද කියලා වෙන වෙනම දාන්නම්. මේ වගේ තියෙනවා. right. එහෙමනම් එහෙනම් අපි word සම්බන්ධ කතා කරන මේ කොටස මෙතනින් නවත්තමු. අපි ඊළඟට යමු Excel වල කොහොමද අපි කතා කරන්න ඕන කියලා බලන්න.